අයිබෝන් වනක්කම් සුපුරුදු පරිදි ඔබ එක්වී සිටින්නේ ඩෑන් නිියස් නාලිකාව සමඟයි. විස්සයි විසි අතර ජනපති සටන හෝප් දේශපාලන සංකුආදාාත්මක වැඩසටහන්ටයි ඔබ එක්වී සිටින්නේ අද අපස් සමග මේ හෝප් වැඩසටහන්ට එක්වී සිටින්නේ ජේෂස්ට ඇමතිවරයෙක් පළපුරදු අධ්‍යැකම් බහුල අමාත්‍යවරයෙක් ඒවගේ ආණ්ඩු කරණයට සම්බන්න්න වනු රාජ්‍ය කරණයට දායක වුණු විශාල අධ්‍යැකීම් සම්බාරයක් සහිත. අමාත්‍යවරේ තමයි අද අපස් සමග හෝප් වැඩසටහන සමඟ එක්වී සිටින්නේ. අනුර ප්‍රියදර්ශනය ආපා මන්ත්‍රීතුමයි අද විස්්සයි විසි අතර ජනපති වට්නටය එකතු සිටනය අයිබොනවයි. මහිතන්නේ මේ දිනවල ඔබ සියලු දෙනාම අවධියෙන් සිටින්නේ. මේ ජනාධිපතිවරණ පිටිය උුසුම්වෙමින් තිබෙන ජනාධපතිවරණ කකටන උුණුසුම්වෙින් තිබෙනවා නිශ්චිට පරිදි මේ වාක්සේ. ජාතික මැතිවරණයක් එහමට ැ ජනාධිපතිවරණයක් ්‍යවස්ථාන කූළලෝක පැත්වීමට නමිතව තිබෙන. එනිසා අපි කල්පනා කරා විශේෂයෙන්ම අුරෝ පියදර්ශනයාපා මන්ත්‍රීතුමාව සමඟ අද රටේ පවතින දේශපාලන ආර්ථක තත්වය පිළි බඳවත් කාලීනව ඇතිවෙන්ටි වෙන සිදුවම් පිළි බඳවත් සවිස්තරාත්නොකොද පතාබහත් කරන්න. ඇමතුමා මුලින්ම ඔබතුමාගේ අවධානයමු කරන්න කැමති. විිස්්සයි විසි අතර. ටේ නාගතය සම්බන්ධී තීරණාත්මක වන්නේ ඇයි විශේෂම්මන් අහන්නේ දැන් එදානම සිය හැත්තාටේ මේ විඩායක ජනාධිපති ක්‍රමය එහෙම නැත්තං මේ ජනාධිපති ආ්ඩු ක්‍රමය හඳුන්නාාදීමින් පස්සේ මේ රටේ ජනාධිපතිවරණ මේ වෙනකොට හතක් පැඇත්තිලා තියෙනවා අටවෙනි ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරෙක් දැන් අපිට මේ ඉදිරි මැතිවරණය අබියස මේ නමවෙනි ජනාධිපතිවරය තෝරාපත් කරගන්න සූදනාවෙන් මොකක්ද මේ ජනාධීපතිවරණය තිබෙන වැැදගත් කනවා. මම හිතන්නේ තියෙන ප්‍රධානම වැදගත්කව තමයි ලංකාවේ ආර්ථිකය පිළිබඳ අපි නිදහසෙන් පස්සේ ආර්ථික උපයමාර් ගැන අප රටගමක් කරය දිසාාව ගැන අපට තිබෙන ගැටලු ගැන උදමනය ගැන එතගේ ම ජීවන වියදම ගැන ඊළඟට අපේ පිට්‍රටිින් ටැබෙන ආයෝජන ගැන රැකිය අවස්ථ ගැන මංගේ තැන්ට පූර්ණවසයෙන් සාකච්ඡා කරන ප්‍රධානම අවස්ථාවතමයි මේක ඇ මෙතෙක්කල් වෙනවෙන කරුණු මතනේ වත් කලාවට මැතිවරණයක් ජනාධපතිවරණයක් ගමන් කෙරුව එක කාලෙක මට මුල් මතකයි ධර්මිෂ්ට සමාජයක් වෙනුවෙන්පාටයක්කාාව. ඊට පස්සේාව දූෂණය භීෂණය මැඩලමු කියලා ඊට පස්සේ ආයත් මට මත කැටියට ආවා රට බේරගම කියන සංකල්පය යටත ඉල පස්සේ ජාතිආගම් බේරගම සංකල්පාව ඒදී වසේ ගැවිල්ල අන්තිමට තැන් අපි එළමිලලා ඉන්නවා මේ ඔක්කුම් පැත්තක ති කියලා අමගේ තන්නේ ප්‍රශ් විශදුල තිකටි දෙනවා ආර්ථිකය කොහොමද නැවත්ත ප්‍රතිසංස් කරණය කරලා වර්ධනය කරන්න කියෙන තැඳකට තමයි මේකන හොඳම නායක කවුද කියරනීම හොයන්නේ වැඩියම්ම හොඳ උත්තරයක් දෙඩ පුළුවන් නායකකින් කොද මේ දෙදස් වි්ී එක් අවුරුද්ධෙදී අපි බැක්‍රප්සි ික්ලෑ කිරවා කියැන බාකුලොත් භාව ප්‍රකාශයට පත් කෙරවා ඊළඟට ඊට පස්සේ ඊට පස්සේ පසුව ජනාජිපතිවරයට තියෙන ජන විරෝධය නිසායකෙන් ලටේ තිෙන අඩු පාඩුකත් නිසා ජනති දුවරෙන් ඉවත්ෙන් සිදුව. ටවසේ පෝලිින් අපි ැක් පිසාාල ප්‍රට ලංකා ප න් ත ලංකාව ුඳ නාගතයක් තියනවාද ව ස න නිසාම් මත් දැන්ස් රහට තියෙන්නේෙ මංහිතන විදයටමඉදිරී දශකය හැමනත් තැන් ඉදිරිද බවරුදු පහේ කෝමද අපි ආර්ථිකය දිවැර දිසාාවට ගම කරන්න උපායමාර්ගේ වඩ හොනින්ග කරන්න පුලන්ගෙන කවුද කකිනක තමයි මංහිතන්නේ මේ ජනාාජිපතිවන්නේ ප්‍රධාන තේමාවෙන් ක මට තන හොන්තයි. මතුම ම තුමාගේ අහන්න කැමති දැන් දෙදස් දහ නම පැත්තුුණු ජනාධිපතිවරණේදී හිටපු ජනාධිපති එහෙමනත්තන් ජනතාව විසිං පලවාහරනු ලැබූ ජනධිපතිවරයා බෝටාබේ රාජ පක්ෂ දැන්යි අවස්ථාවද මහිතන ඔබතුමාලත් තුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් දායකුණු පිරිසක් ඇැවුණු පිරිසක් හැටනම ලක්‍ෂයක ගේ ජනවර්මින්තාවයි තුම පත් වනේ නමුත් අවුරදුුව එක හමාරක් දෙකක් වගේ යන්න ප්‍රථම ශාල නතතා විරෝධයකින් ජන නැගිටීමකින් ජන අරගලයකින් එතුමට දූරය හැරයන්න සිද්ධ වුණාඇඒ පිරිද එතුමා පොතකුත් එෙලි දැක්වා මේ පිටුගස තිබිච්ච කුමන්ත්‍රණය කුමද කියනෙ රිදරව කර කෙසේ වෙතත් මේ හිටපු ජනාධපතිවරයාගේ පාලනය එහමනැත්තන් එතුමාගේ දේශපාලන පරිපාලනය ආණ්ඩු තරගන ගිපු ආකාරය පිළිබඳව ඔබතුමා අදක කොහොමදහිතන්නේ ඒවසෙෙන්ම මේ ඔහු ලංකාේ විශාල ජනවරමල් ලැබුණු කෙනෙක්. මංහිතන්නේ එක අරමුණක් වෙනුවෙන් ලංකාවේ එක කණ්ඩාය මක්කකන ප්‍රධානම ජනවර්ගය එක අරමනක්ව ෙට බෞතර සිංහල බෞදතර සිංහල නයාය එකට එකතු කරගන්න පු ලං වුණු මතවාදයක්ගෙන නිච්ච කෙනෙ. ඇත්තරම ඔහුගේ අදහස වනෙත් අදේශපම් ඇතිවරර්ණ කාලෙ කිව්වේ දේශපාලඥයන් සම්බන්න්න නොවන ගෘතිකයින්ට රට භාරධන අදහසකින්නේ කතාගෙරුවේ. දොර හුගේ අතේමාවමුණනේම කදදර සංගධානයකුත් හදල තිබුණා අලියත්මග කියලා. මුල්ලා අවස්ථාව සංගධානයෙන් තමයි ලංකාවේ අයතන වල ප්‍රභාපතියව රෘත්තේරුවේ. එය හුවක් දේශපාලනයටට සම්බන්ධ වනේ අලුත්තයි. ඊළඟට ඔහු අම්යම් ආන්දෝල්නාත්මක ප්‍රකාශකිරුව අපි කාාබික ගොවිතැන්ට යන්ට ඕනෑ ඉට බදු අඩුකරන්ටඕන ඔයා දී වසයෙන් විශාල වසෙන් හෝ යමි ප්‍රතින්ංස් කපතන ලංකාය උදවේ මන්හිතන්න පහුගිය වරුදු පහල විතරයක දෙ දස් දාය පස්ස ව ලංකාේ චන්නදායක මහිතනවා ප්‍රතිසංස්කාරණ ක්‍රක්‍රමයක් කරේ විශ්වාසත බෝගියන දෙදස් පහල පටන්ගත්ත කෙන මටහිදනවා. ඒේක මහහි මෛත්‍රී පාල සිරිසේනමඇත්තුමා ඊට පස්සේ ගොටාවේ රාජ පක්ෂවත්තුව මේ දෙන්නම එකම තලයකදී ම අදහසක් විධාස්ථාවල් පලකරමින් ආපු දෙන්නගේගැල් ප්‍රතිසබ එකක් දූෂණය නවත්තනවා කියන එක අනිත්තක සංවර්ධනය උපරිමතලයට ගේනවා කියන. අත් මටහිතනවා අවුරදු දහයම අපේ දහය කාලයම තරාදුරකට පේක් වාර දෙකම අපි අසාර්ථ වනාාගෙන මටහිතනවා ඒ අනුව තමයි ඔහුගේ අසාර්ථක භාවය ප්‍රධාන වසේම ඇතිවුණේ ගැන ඔහු පලකරපු දේවලුත් කරපු ක්‍රියාවන්න අතත් බරපතල මොගධකට කියන්නේ බරපතල. දුරස්ත භාවයක් තිබුණ මේ දුරස්ථ භාවක තමයි මංගේ තැන්නේ ැටුම නිර්මාණ ඇතක අපි පිළිගන්න ඕොන මේ අපේ රටේ ආර්ථිකාර බුදේගැන කතා ක ොට මේකරත් ඉතිහාසයක් තියෙනවානේ ඉදිකම පස්ස කියන්න නමුත් මම කියන්න නොහු ඌට ඉතාම බරපත්ත ලෙස බරපෑාව කෝවි වසංගතය මේක ලංකායි ලෝ ලෝකෙ පලිවෙනිවතාවටාවේ ලෝක ඇත්තට ජනතාව බියවුනා ඒනිසා හඟක් ලෝක රටවල් සඩ්ඩවන් වටික සියල්ල වන්ස වහගත්තා. ලංකාවත් උපරරිින් ප්‍රවාන්ට වැැව්ව. ඒ ලංකාවේ නිෂ්පාදනය අඩල වුණා ක්‍ර්‍යාපාර බිඳ වැටුුණා ජීවන විඳ වැඩි වුනා අපිට ගලාගෙන විදේශමය අඩුනා ඒවුට අපිට නයගවාගෙන හැකියාවත් අපට ලැබු නැතරම අපේ අආදායම ඇතිවෙලති ප්‍රධාන කරුණු දෙකතුනක්කට එකක් ඇඟලුම් අනිත්තක සංචාරකර්මාන්තය. නිතක තියෙන්නේ විදේශට වලින්වන ප්‍රේෂණ මේ තුනම ඔබ දන්නවායි අවරුද්ධේ බරපදල් ලෙස පස්සටාව ඒ පත්සතකොට ලංකාවේ ආර්ථක මෙහවන් ඕන කරන මුදල් ප්‍රමාණය පිට න ොල් ප්‍රමාණය පිට ලැබනෑ ලැබුනඇති නික් නයගන්ඩ බරිවුුණ නයගවන්ට බැරිවන කොට බවාගේ පරටටාවශක ද්‍රවවගෙන්න්න ඕන කරන විදේශනේ තිබන්න. එවට ලංකාව ඇතුලේ දවන්ත අරගල පටග ේ ප්‍රධානයතු මහිත දට ඔහ. ඔහුව එක්තර විදික වැරදි ආකල්ප ගීහිතිය ඔගේ අන්ුවත්තය ගිහිට පවා හිටිය මකද හේතු වෙලාවේ හොමවක් කරටවල් ලෝකයේ තිබෙන අනිකුත් අන්ස ගැනෙ දැ අයම් පාර්තනේ ලෝක බැංකූවාගේ අතනත් එක්ක සම්බන්ධ වනාා කලම් අපි ඒක කරන්නතිමන දෙදස් දහනමය කාලේ වගේ ඇත කාලක නමුත් අපි අපිට කරගන්න බැරවුණු අපි අපි මතම යැපෙන්න ගිය එන්සා ර්ථික කඩවට. න න ක ුට ලාාදිපිතරට ඉද ැරුා. ඒලාට හුගේ ප්‍රතිපත්ති සියල්ලම හුගේ පොතත් මංකයවා. එක තියන්නේ ඔහගේ ඕතාවම් විශවාස කරනය ප්‍රතිපාති හරි කියලා. මම හිතරන්නෑව හරි කියලලා ඒ නිසාම තමයි ඔහු වින්ම තයි හ ිඳ වැට කියලගේය හ සින්ම හ වින්ම හුගේ ප්‍රතිපති විසින්ම. ඔගේ ක්‍රියාවේ අණ්ඩුව බිඳ වටගත්ත ගෙනකට ය සරලෝ මන්චතුම දැන් ගෝටාබේ පරිපාලනය අසමත් එන්න දැවබතුමත් කරුණු කීපයක් රාජාදායි මහිමිකරත් ද බඳදු ප්‍රතිපත්තියයේ බරපතල වෙනසක් ඇතිකර ඒවගේ කොවිට්ව සංගතේතියම් බලපෑමක් ඇතුවල සැලකිතු ලපයමක් ඇතිවුුණ. ඒවගේ පෘෂිකර්මාන්තය සම්බන්න්නේ විශේෂම පොහොර ප්‍රතිපත්තිය. මේවත් සැලකිව ආකාර්ක බලපෑව. ඒ සියල්ල සමඟ කිසිම් විදිකට ඔහුගේ යම් ආදිනිික සරූපයත්තෙමු නද දැම්මොකද ඔබතුමත් දීර්ඝ කාලයක් දේශපාලනයේ නිර්ත වෙච්ච කෙනෙක් මහිතන්නේ පලාත්පාන්නන අයතනවල ඉඳලා ඉට පස්සෙත් පළ සබා පාර්ලිමේන්තු ඒ වෛත විධ වගකින් තනතුරු තරමින්. පක්ෂයක දීර්ග කාලයක් දේශපාලන නිරතවෙලා. ඒවයින් ලබපු අධ්‍යකින් සමුදායක් එකන යවතුමාලත ඒැනෙ මේ විශේෂම හජනයා සමග දේශපාලනය කිරීම එක ඒ වගේම රාජ්‍ය කරණය ස අ්ඩු කරනයට සම්බන්ධදසේ. තොට ඔහු ඇත්වස්සම එක සැරේම සියල්ල මගෑරලා කෙලිම් ඔහු ජනාධිපති දූරයට නොමහිත නොහු රජය වගකීමක් දැරුවේ අරක්ෂක ලේකම් දූරේ සහ යම් කාලයෙකදී නාගරික සංවර්ධනා අධිකාරයේ වගකීම සම්බාරයයක්ත් දෙරුව. ඔබ තුමා මකදම සම්ෙන් හිතන්නේ මම හිතර විදිට හෝගේ ආධනිික භාවය වගේම ඔහුට දේශපාලනය ගැන තිබුණු අදැකීම් ප්‍රමාණය අඩුවීමෙන ආධනිිකකෙන් ඉරත්තු වඩා මට හිතන්නේ හු ප්‍රතිපත්තිනය වසිෙන් හුගේ ු පැතිවරට පෙර ප්‍රකාශ කරපු කරුණුත් හු ජෑග්‍රහණෙන් පසුත් ඔහුගේ ප්‍රතිපත්ති අතර බරපතල වෙන සක් තිබුණ කියලමං හිතනවා ඒවාගේම සාමාන්‍යයෙන් අපි මල ඉඳදල තියනවා කැමිට මන්ල කැමලෑම් සමන්න න්න ජෙස්ට ඉ සහ නවකගේ අපි දව වැට තැතුුල්ලනකොට අපි දැක්කා කාල හිටම ජේස්ටයින් සමහර ප්‍රශ්න සඳහා විෂඳුන් ඉදිරිපත් කරන ආකාරය ඒ ත ඉගෙන ගන්න ද හැම දෙයක්මතර විजක සමभाරතාාව තියෙන අපි කෑමක් හැදුවත් ඒකට අවශ්‍ය කරන අනුපානදාන ක්‍රමයක්ත්තිීනන එක කර අඩුනොත් ඒ ැම වසය නතු ය ගේ ැි ලක් න්න පුුව පාර්නමේ තුවක් න්න පුළුවන් ක පිටක් වන්න පුලුවන් ෝඩම තැනක අත්දකීම කියනකත් එක් තරා වැදගත්ය ම කියන්න සේට සියක් කියලා. දකට හොගක් කලාවට බටක රටවල් දාර අදර්ශයට ගන්නයි කියන දෙයක් තමයි බටහි රටවල් වල හුඟාක් අලුත් තරුණාය බලට පත්ව නෝ කියල ගැත්ත හැමයි ඉගොලගේ ආර්ථකය මෙහෙවන් යනෙමේ. ඉගල මුළලු ආර්ථකයම පුද්ගලිකන් සේ විසින් මෙහෙවන රටවල්ලෝ. රජගට රන්න යන්නේ ප්‍රතිපත්තිමේ ීන්දු අදක් ගන්නක විතරයි. ඉති ඒ රටක තියෙන ක්‍රමේ අපේ රට ආදශකරන්න බැරිවෙන්නේ. එකම හේතුව තම අපේ රටේ තියන සංකීර්ණ භාවේ නිසා සහ දේශපාලනය අපේ රටේ සෑම අංචකටම රජුව බලපාල නිසා. එක් ුවරම අදදැකීමක් නොමැති කෙනෙකුට මේකේ දිගසා පල අනුන ගන්න බැරිවෙනවා. ති මහිතන ඔහුට අදදැකීමට මොුණ දෙන්නුනාා කියලා හෝ විශ්වාසක කරපු හු විශවාස කරන්නේ. හු ශ්වාස කරන ආකාරය හරි අපූරුය කැනහ ඔහු ඔහු ගැන විශවාස කරන අපේෙන්නෙත් දෑ ඔහු අ්‍යයන් ගැන විශ්වාස කරන අපෙන්න්නෙත් න ඒවගේම ධවාරදීපය වගේ මිටක කරන ඇද කියලා බලන්නවත් හොට උමනාාවුත් නෑ ඉද ඔහුයි කල්පනා කරන්න ඇති ජනාධපිතිකම කියන්නේ ජනාධපිති මන්දිරේදලා කාරයයාලිකටැල්ල වැඩකරනක විතරයි. ලංකාව කමාර ලංකාේ විශාල වසෙන් ලංකා විතෙන සංකය අපි කුඩාරට? විශල ජනගහනැන්න අපේ නටේ අපි කෝදත් එක නත් බෑනෑ කියන්න බතමාර යුரோපியය නොල මලියන පහය ඉන්න අපේ රටේ ඉන්නවා මලියන දෙේශී විසක් එතකොටලි බිලියන විසදක් වා එකකන ලක්ෂදශය විසක්ක එතකොට අපේ රටේ තියෙනවාකාාලගුණ විපර්රයාස්තියෙන ඉඟට අපි විවිධ ක්‍රමය අන්සාන අද ක්‍රමයන් ක්‍ර අත්මත් කරන අපේ ලංකාව තාමත් ප්‍රධාන මර්මස්ථාන තියෙන රජ යාතති එනි ඒ අලබනාා කරණය කරන්න ජලය විදුලිය සියල් දුරකතන මේ සල්ලම රජය සතුව තියෙන්නේ. එනිසා රාජ්‍යයක ජනාධපතිවරයෙකට දවස්ස ගානෙත් එක මිනිිත්වක තත්තරයකටොත් හොට වේක ගන්න බැරිතරට වැඩකොට සත ේර.ඒවැඩකොට කරන්න හුට ඉතාමත්ම දක්ෂ පිරිසක් විට පස ඉන්දුව. ැින්න මඩල්ල වන්න පුළුවන් ඕගේ උපදේශක වන්න පුළුවන්. මේ සියල්ලම එක තමයි හුට ගන්තරයම සමහර තීන්දුු තිීරණ ගන්නුවෙන්. තිගේඒ ඩ. ග දන්න හ පදේශක කවරුතියාගත්ත කියල තිදන්න. ඒවගේ මට පදෙස්තුනෙ නවකකි අපිට පේ හැටියට ද බානික පොර ්‍යා පෘතිපදන්න නවක ප්‍රමාා ත වට පපදෙස්තුන් අද මත් අපිකින් ගොඩ උන්නෑන තමත්ව පෝර ප්‍රශ්නයක් පීඩාවන්න ලංකාවේ නිෂ්පාදනය විශාල කඩ වැට මක්ගේ පෝර ප්‍රශ්ත්තක සිද වුණන. ඒවගේ තමත් අපිකින් ගොඩවෙලා නවරු කිය ගිල්ල. ඒ වගේ ප්‍රට බංකොල ාව ම හ සරද හැ රතමයි. සැල්‍රියකත් මංගි තන්නෑ ලොකු ලොකුවටක ඔහුඔලුවට ගත්ත කි මඟ හු නවකවෙක්වීම වාගෙම ඔහු අත්දැකීම් අඩුකමටත් වනාහගේ ක්‍රියා කලාපය ඇතුළේ මංගිතන්නේ ුට පරිාකාරව මේ රාජ්‍ය පාලනය කියනෙ එක තේරුම් ගැනීම පාසුවවති ව ෙරතැයි ම හිතන්න්නේ පන්චතුමා දම් බතු මහිත වැදගත් කරනාටිකකා මේ අපි ඉස්සරට ගෙනවා මේ සාකච්ඡාවට දෙන් විශේෂම දෙදස් දහට දෙදස් දහනම වෙනකුට අපේ රටේ මහජනය අතර විසාල මතයක් විශේෂම මේ ෘතිය වේදී. උගත් වූ බුද්ධිමත් ව, ඒවගේම විවිධ සේත්‍රෝල ඉන්න විසේසචඥ පිරිස් විශේෂ මධ්‍යම පන්ති අතර. අව මේ දේශපාලිනය කරණ අය සහම පාර්ලිමීන්තුවන්න අය මේ යට පුළුවන්කමක් නෑ මේ රට ගොඩ දාන්න. එසාම මේ දේශපාලනී පිට කෙනෙක්. මෙතන්ට ගේෙන් නඕන කියලා බතයක්ක් ඉතාම බරපතල ඉදිතාව මොක දෙ එකක් තමයි මේ දේශපාන ක්‍රමයෙන් පිළිබඳව තිබුණු මිනිස්සුන්ගේ විශවාසය පිඳවැටීම සහ පාර්ලිමේන්තුව. පිළිබඳවත් ඒවායි ඇතිවුණු තත්ත්වය නිසා බොහෝ දෙනා තුළ මේ පාලිමේන්තුව මන්ත්‍රීවරු මේ දේශපාන සංස්ෘතිය ඉතාම අසෝබන අවලස්සන තත්වයටට පත්වෙලා තියනවා. මේකින් පිට කෙනෙක් ගේ නොන කියන මතයක් බරපතුල විදට ගෙන ාවති මංහිතන්නේ ඒක ප්‍රතිිපලන්නත්නේද මේ ගෝටාබේ රජය පක්ෂ වගේෙනෙ ඔහු දේශපාලික නොන චරිතයා විදියට තෝරාගත්න්න මම මම හෙවිදිියට පිළිගන්න මම පිරිිගන්න ඔහු ගෙනා ප්‍රතිසංස් කරනවාදීටට ඔබ අල්ෙන්ද පිටඉන්න කෙනෙක් සා පාලලිමේන්තුවට කරන්න බැරිදේහු අරහ කරගන්න පුළුවන්න්නදිය ප්‍රතිසංස් කරන ක්‍රියාවලිය ගේ නෝක කියනකතා බලාපොරත්තු ද අප රට. ප්‍රතිදන්ස්රනය කියන වචනය හර අපපුර වචනයන අපේ ලංකාවේ නිදහසයෙන් පස්සේ ආර්ථිකය නිවරදි මක්කට ද ආර්ථිකය කියනක තියනෙන ලංකාව තුළින් නිදර නේනි පිටරත් ත ර්තයි ගෝලී ර්ථකය න ගෝලී ර්ථිකයදී ලංකාවේ ආර්ථිකය ගෝලී ආර්ථිකයකට කළමනා කරණය කරන වෙනසක් කරන්න. අපේ කි නක න ංකකි. ත්සාකර පොස්ත තිබුණ නතේ කිසි කෙනෙකොට මේකෙ තියන මොකදද කර කියන්නේ තික පල තේරුන්න කගෙනගේඒක මේ පාල්ලිමේතු අ සාර්ථකයි කියන්න න පාලිමේතුු නරගනෑැ ආණඩුවල්ට බැලුණා සමහර කරුණුවරද ඉදිරියට න්න උදාරයක් වසි අපි ගන්ඩ අපිටආයෝජනයක් කාව ගෝටාබේ මහත්තයක් කියලති නවා අයෝජනයක් කාවා අධානි ගරුප් එකින් අපේ තියන බටහිර ජැටිය ලංකාවි තියන ගැඹුරුම ජැටිය සංවර්ධනය කරන්න අපිට එකට සල්ලි තිබුණනෑ එක සාමාන්‍යෙන් ලෝකෙරටවල් කරන්නමකද එවැනි අවස්ථාවක ලෝකෙ තියෙන දියුණු සමාගමක් එකතු වෙලායි ජැටිය සංවර්ධනය කරනි කොළම්වරයි කරලා තියෙනවා ැ අපිගත් මේ පැත්තෙන් අපි චීන සමාගමක්ක ජැටියක් හදල තියනවා ඒක ලංකා අදදුවනු ද ඒක හවුල් සමාගම ලංකා ර අධකාර ඇ ගතුර මොකද. යික වැඩවරවා වරායි රජෙත කැමති ෘතිය සමිතිතික යවෘර්ත ප්‍රකාශයක් කෙරවා මේක කෙරුවත් ලොකු ප්‍රශ්නයක් ව නො කියලා ගෝටාාවයා තැ හිළඟට කලින්ගණ්ඩුව ලංකාවේ මාලබ ඉඳල හට කනු මත දිවෙන දුම්රිය රෝජනා කල්ල තිබුණ එක මොකක්ද නම කියන්නේෙ . ජාන දීපුර එෙල්ලුව ැ ඒකට අපිට නයදුන්න අවුරුදු විසිගානකින් ගෙවන්ද අඇතකොට දැන් ඒකට බලංකා කාරර්යාල ඇතිබුණ ආරම්භ කෙරුව එක්තරා පුද්ගලයකෝ පුද්ගල ගන්නාෑම ගෙල ජනාජපත්තුමාට කිව්වා මේක කෙරුවට කිසි වැඩන්නෑ මන මතක සම්ම එක බඩුුව අදන්න බෑඒ පෙලි වඩින් ය ේල්ලෝක බඩුුවදදින්න ැෑ ුවදන ගැන නිස්ු ඉදන යන පාස එකින් අර මාලබ ඉඳලා බහුගේ කාලේ ආණ්ඩුව පාලිිය මත්තු වාලෙන්න්න කාලල් මාලබේ තිබන ලොකු බහුකාල බහ කාර්ය බස්ව නවත්තන තැන එතන ඉදල කෝච්චයක්ෙන්ට කොළඹ කොටුවට. ැ ඒක නවත්තන් ඔහු ගත්තෝ ගත්තු පෑමමාල්ගේ හරිම විීලු සහගතයින්න. ලඟල් ලොක අපි රටක්ක් ගුස්ම කසන් කර ොහම රටත්තක් ියුසමසකිරීම නවත්තන වනන්න අප නත කතා කරන්න කතාගර වෙන. ඒක පාර්චින කවද මේ කීපදන ගෙල කමිටුවක් ගෙල්ලයි කමිටුවේ මාචාරු ගන්නාාවක්කතුවෙලාකිව මේක බඩුව අදද මේක පාඩුයි මේකඩු විසාාල වේද වන්න ඇත්තුව. ඉර ගෝලී ආර්ථිකඇත්තෙක්තින බැඳීම තේරුම්ගන්න බැරුව. හද ට ුරන ඇතනමි ෘතය සමති ්‍යාපාය රට ආර්ථිකයක් ගැෙනන ගන්නවෙන මනන් තන්නන්නේ ෘත්තය සමතිර යෙන මන්ගේ සේවක වර්ගයාගේ පැවැත්න පිබඳ සාකච්ඡා කරන්න.මන්ගේ දන්න ඔුන්ට ඊට හහා පැත්තරි හිල්ල රට ආර්ථකය මස්ථාන ගොඩ දන්න ො ුද්ධ දාව කන්න ලන්ග වාස කරන්න දිම හ ඔුන් ඉදිර දන්න වල එකක්ත් නැත්ව. එක ගෙනාපු බාලය තර්කය තමයි මේක ඉන්දයාාවට දදු ඉන්දියාවට කිම අදන්න නෑන ෙන්නේ. ඉන්දියාව හරි ජපානය හරි අමරිකාවය හැරි චීනය හැරි තියෙන සමාගග ඉති ඒක තේරු ගන්න බැරුවූ කොහොමද අපි ඉතිෙන් මම ක කියැන්නහ දැ තංකා දේශපාලනය අසාර්ථක වුණා ප්‍රතිසංස් කරන අවශ්‍ය තැන්වලට නිසි වෙලාවේ බාධක නොතකා ප්‍රතිසංස් කරන ගෙන් ඒ එක්ක අපි ගැට වුණා ෘතිය සමතිවලට එක්ක අපි යටවුනාත් රාජ්‍ය තන්ත්‍රයට කෝපි යටට වුනා රජ්‍ය පරිපාල තන්ත්‍රයක. යතුොට ොකදනේ හැමදේම පස්සට කල්දීම. පස්සට කල්දී මොහමත් අපි නොදනුවත්තම මේ විශාල ජනගහනයට අවශ්‍ය කරන සම්පත් දෙන්න ඕන කරන සම්පත්්‍රමාණය රට ඇතුළ නැතුව ගිය. ගැන අපි ලෝකවෙලදාමට අවශ්‍ය වෙලාවට එකතුනේ නෑ ලෝකෙ අපනනායන කරන අවස්ථාවල්ට අපික ුණේනෑ අපි ගුවන්තොට පොළොවල්සා ග්‍රවරායවල්ි සංවර්ධනයකෙරුව නෑ. ලෝකයේ තියෙන දියුණුුවත් එක්කම මේවා ඔක්කොම කරන්න බැරිවුන් නිසා තමයි මහජනයක් කිව්වේ අපි ගේමු කියලා පාල්ලිමෙන්තුු මේ කරන්න බැ පුළුවන් ගැ පිටිගීම ඔො නොකතම ර්කය. එක තර්ගකරවු අයට මගගේ තන්නේ අදහසත් තිබුණ කිය ඔන්න දවුණන දළ කතාාව ක නත් කතා පිටි පස්ස පොඩි ඇත්තත් තියෙනවා ඒ තමයි ලංකාවේ ආර්ථිකය කළමනා කරණය කිරීමට එකන අපි තියෙන තත්තෙන් ව්‍යස් කිරීමට අවශ්‍ය කරන උපායමාර්ග ගන්න අවශ්‍ය කරන ශක්තිය මහජනය අන්ුවලට දුන්නත් හය තුනෙන් දෙක කායෙන් පහකිකය දුන්නනේ දුන්න උනත් එක කරන්න පුළුවන් හයිිය ලංකාවේ ආර අණ්ඩු සතුව තිබුණ නෑ කියන තර්කය තමයි මහජනය ගෙනාවේ අනි පැත්තට පාල්ිමිතර පිින් වුහර ගේන්නුෙන එදාම් පොදුත් ම කැමතිණයක බද්දු පොතිතුවර්කයන් ලාබාල විදිරම එක දකින්න ම දකින්නේ පල්ලිමේන්තුු ආන්්ඩු සියල්ලම අසමත් වුණා ලංකාවේ ආර්ථික වියෝහය කුමක්ද වියේතුයි කියලා අවුරදු හැත්තතිසිේ අවබෝධ කරන ඒය අවබෝධ කර නොකර ගැනීම ප්‍රතිඵල නිසා තමයි අපි යුද්ධ කරලාාවකට බුණදුන්නන්නේ ප අපි අවුෘත්තියක් යුද්ධගිරත්ක නිසා තරුණ නැගිටීමම් දෙක් අපි ඇති අවස්ථාවතන ඇැත්තයකස අසවටසුනේ ඒද ඔක්කොට තරකවුණේ අප ආර්ථිකය ඒ මොඩලේ ඒ ලාවට සුදුසු නෑ ඒ ඉන්න ජීවත්වන්න ජනතාවට. ඒන මේ ආර්ථිකය ඇතුලේ අපට අනාගතන්න කියලා. ඒක තමයි ගටුම් ඔක්කොම නිර්මාණය වට මේ තේරුන්ගන්න අන්දුවට අස්සමත්ව මජන නිර්මායකර ගත පාලිමේන්තුට මේක කරන්න බෑ පාලිමින්තු දෙදේී විි හම ොරු සමාරුකිවසගේ ඒනිසා මුං ඔක්කම ගෙදරල් පන්ඩෝන එක නිසා අපි දේශපාලය නොහන කෙනෙක් ගෙන්ඩොන කියෙන තර්කය තමයි. මි ඒත් ඔුන්ගේම තර්ක ඇතවයි. ඔන්ම නිර්මාණයකර දහසත්තමයි තමන්ට බලටෙන්න්න මොක් කරරි පාතයක් ගට. ඒනි ම හිදනවා ඒ කරුණන්න නිසා තමයි මේ පිළිබඳ ජනතාව ආකල්පය ඇති ඒත් ඒකන්නේ ලොකු පොලටිකල් කැම්පේන එක කැමෙනනම් ලොකු ප්‍රපගෙන්ඩා කැම්පේෙන්නයහකින් මහුව ස්වාෙේ දේකැන දැ මහු ත රපගන්න කැපේන ස් ප්‍රපගන්න්න කැපේන තම ඉසරලාම කිව දෙසි විපා වැඩක්නග ඊටවස් තම ගල්ලව මේ දෙසි විසහට අභිබාවයඇන්නපුොල එක ඒැ එකට කරුණන් දෙක්ව රාජපක් සවරුන්ගේ මද පවුල් වලට යටට නොවන්න පවුල් පාල න ඒ පවල්ලම කෙනෙ හට ඇතම හ ගඩා ඔහුව සාටක ඇන්න නෑ ටයිකෝට් ඇන්දේ ඔහු ජාතික ඇඳුම ඇන්ද නෑ ඔවට ඔහු අත්කොට කමිෂයඇඳල එක සමරලාට සවාර්ගනය හමුදාමය මොනද දීර්ග කාලයක් ටහිරටක ජීව කැම්පේ කොටසක් ඒ මො වි ලංකාවේ දේශපාලන ජනමාධ්‍ය මහා විශාල පෙනසක් නැතිදේ හදනවා ඇතිදේ ඔහංගන ඇත්ත දැ කියන නැත්ත ඇතිකර තින්සේ ඒවා කැම්පේන්නේ කොටසත්ව ාවක ඉති අපි නවතන්න වැෑ කැපේනුල් හැටි ඉති අනික් ඇටත් බැරෝගයා මේ එලියට ගේන්ඩ් මොකදද මේකරති ම හිතව තාමත් අද ලංකා දේශපාල ති ලොකම ප්‍රශ්න මයි ලංකාව කිසිව පක්ෂයක් තමා බලට ෆොම් කරන්න මොක්ද කියලා කියන්න බයි කියමයි අපි ආහම කරනවා කියලා කිය ඒ අරුණු හම මෙන්නමන්සේ මෙහෙම දියුණු කරනවා මෙයන්සේ පුද්ගලිකාන්සි සම්බන්ධ කරගන්න මයන්සේ රාජාන්සේ මේ කියන්නන්නේ ඒනිසා තමයි ඉල්ලන්කාව දේශපාලේ මිනිස්සුතු වහා වෙලා දී ඇත්ත කිය නැතික මොකද රටේ ඉන්න විශාල පිරිිසත් තරුණ මේ තරුණින් පිරිස අවශ්‍යයි මේරට දියුණු කරන මාර්ග මකක්ද කියල ෙලින් කියියන් අහන්ද කැමති ඔන්නක අපි ඕන තරන් දේශාලේ අපි යමක්කිී පමක සාකච්චාරන්න පුලු ම වරදින්න පුල මට අතවතුමට පුරු කැමද කියන්න පුලු. අවසානන්ී සාකච්චා පපොක්කට ක දනකට ග ත් පුල න කවර අදස දන්න ප දෙන්න ඕන දේශපාලවෙන්නේ දේශපාලක හැගෙනකොට අනික්මනි අදස්ධානිකෝමට. ඒකතවයි පර්ලිමේන්තු එ පා කියන්න පර්ලිමේන්තු ට තිනෝ ප්‍රශ්න උද ැගිත්ට වෙලාවිදල ඔන්නැති ප්‍රශ්නයක් බැඳගන ඒ ප්‍රශ්යක් අවිද පෑකකාආමරදධක සාකච්ඡා කරන්නකොට බලාගෙන ප්‍රේක්ෂ වා. ඇතම් ඉ මහිතනවා ලංකා දේශපාල මේ විදියට විනාස මහජන ධනය කාාසිනය කරන කාලය කාදමන කරන රන්න ඉට වඩ ලොකදේවල්ල පට කරන්න පුල. ලොකුදේවල් කතා කරන්නගල අපේ මනක් ගැන්න්නේ ලංකාව ආපව් ගොඩන්න නම් පූර්ණ වසය මේ අඩිපපත් කරන්න නොිය මේ හොඳයි අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරේ සමඟ සම්බන්ධ වී නැවතත් අපි විස්්සයි විසි අතර ජනපති සටන සමඟ එකපතුවෙන්. විසිය අතර ජනපති සට්න හෝප වැඩ සටන්නන සමඟය ඔබෙක්වී සිටන්නේ අද අපපස් සම ගකතුවී සිටනවා හිටපු අමාත්‍ය අන්ුරෝපිය දර්ශන ආපාමැත්තුමක් අපි දෙවනිවටේටයි එළඹ සිත්න්නේ. මම කැමති ඔබතුමා වැදගත් තැනින් සාකච්ඡාව පලවෙනිටේ අවසන් කරේ. විශේෂම් මේ රටේ දේශපාලනයට ඔසවාතබන බොහෝ නායකීන්. බඳව අපිට ගොඩනගන මේ ඇ ප්‍රතිරූපය. බොහෝ වෙලාවට අරගෙන බැලුවම විිශේෂම් විශල ප්‍රපගැන්්ඩා කැම්පේහකින් තමයි ඔවුන්ඩ උස්සන්නේ දැන් ඇතුවත්ම ගොටාබේරාජ පක්ෂමැත්තුමාට තේවිදීම ලෝකයහිටපු විසිි්ටතම නායකින්ගේ නම් ආරෝපනය කරලා තමයි බංහිතන් ඔහුත් අර්ථගැන්වේ හඳුන්නාා දුන්නේ. දැන් සිංගපපුූරුව ගොඩනගපු ඇතවසම අද ලෝකයේ දියුණුම රටක් බෞට පත් කරපු සිංගපූර්යේ නිර්මාතෘ ලීකාන් ක්ට මේ අද කිසිම් ප්‍රමාවිදිියක දේශ කරා ඒවාගේම බංහිතැන්නේ විසාාල ගෞරාදරයටට ලක් කල ඉන්න ඉන්දියාවේ ජවල්ල හාල් නේරු මැත්තුවා ඒවාගේම මෑත කාලේ ගත්තම මංහිතැන්නේ දකුණු අප්‍රිකාවේ ලෝකේම විශාල ගෞරාධරයට ලක්ිච්ච නනාකෙක් නෙල්න් මැන්ඩෙලා මේගේ සියල්ලු දෙනාගේ නම් මේකට ආදේශ වනා ඒවාගේම රුසියාවේ ලදම පපුටින් මහිතන් මේ ඔක්කොම තියන ලෝකයේ විශිස්තම හිටපු නායකින්ගේ නම් මාආරෝපය කලාතයි මෙතුමා ඔස්සොල්ල තැබයි. ඉතින් ඇත්තවස්සෙන්ම මංහිතන්නේ මේ කෙටි කාලයක් ඇතුළත මේ එකන මේ ජනතාව මහා මායාවකට හසු කරා විශේෂ මේ එක පැත්තෙන් සමාර මාධ්‍ය ආයතන සහ ඔවන්ගේ ප්‍රපගෙන්්ඩ කැම්පේෙන්න්නකට හස්සවෙලා. මේ දේම ඇමතුමා දිගින් දිගටම ලංකාව දේශපානය ඇතුළි අනාගතයටත් වෙන්න පුළුවන්ද නෑ අනාගතත් වෙන්න පුළුවන් එක. මොකද හේතුව අපිට අපි කොච්චර සාක්ෂර්තාව තිීනව කියලා කිව්වන්. තාමත් අපේ ජනතාවගෙන් බහුතරයට රටක් පාලටය කරන්න ඕන කරන ප්‍රධාන උපායමාර්ග සහිත පුද්ගලය තෝරා ගැනීම කියන එක ඔවුන්ට අසමත්තුළු කාරයක් මංගි ගක් කලාවට කියයි කියයි ට්‍රපගැන්න කියලා නවත් මංි න්නේ අපේ රටේ ආර්ථික ක්‍රියා විය්හ කොතිින්ටද ය තල්ලුවෙන් ඕන කියල කවදාවත් අපි සාකච්චා කල නෑ මහජනය සාකච්චා කරන්නේ නෑ හේතු අපි සහනාධාරමති ුණු රටක්න අපි රස්සාවල් නෑගල් කවුරවයි පාරික ැගවුවොත් අපිරන්න රස්සවල් තිබන නැත් ආනුවට බදව ගන්න හැට ඇත්ත බදෝ ඒ එකට මුදල්ගෙ වන්නේ අප උසරයක් පේරට ඉන්න ජනයා තමන්ගේ සල්ලි වියදංගල්ල කියලා බදු මුදල්ගේ ලබි දන්නේ. මොනහර නෑැකිවුවොත්ි යසානාධර්මට්ටමින් දී ලදානවා ඒන පුරදු කරලද අපි පුරුදු කරල තියන ආර්ථික ක්‍රමය මංගදන්න ලෝකේ කිසිම රටක දැන්තිය නොව සානාධාරෙන් දෝන අවශ්‍යා ඇත බැයි. මේ සෑමගෙනක එක කාලයක් බලමුක ඉදන්න. සෑමගෙනාටම සහනාධාරෙන්. දොල එකසිය විස්සට ගෙනල්ලා බැරල් එක අප දුන්න රුපියල් සීයට.ඒ ගැප්ප කරම් බල ගැප්ෙ එක පියව කව දන්පට. පියෝ අපි මයි. මේක තේරුම් කරගන්න අපිට බැරි වුණා. මොකද රජයන් පාත්වා ගැනීම නායකගේ ජනප්‍රියත්වය රැක් ගැනීම වෙනුවෙන් සාමාන්‍ය ජනතාව මුලාකිරීම තමයි ප්‍රතිපත්තිය ව ඒක වෙනස් කරන්න කාටවත්ව ඕන න්න ඇ. ද මම හිතනවා ලංකාවේ අද තියෙන තරකැත් එෙක සම්බන්ධ වෙන්නේ අපි අද ආර්ථිකය ප්‍රතිසංස් කරණය කිරීම කාරණය වෙනුවෙන් විතරක් අප මහන්සි වූනොත්. අපේ රට ආපහු යන්නේ ඉතාම නරග තනගට. ඒ මම නංහිතනෑ ට ඒන්න අපට හිතා ගන්න තරනට එක බෝට්වලින් මනිස්ස මන්ගේ ල්ළඟරට පි තැනට. ට යනවා අපි ආර්ථිකය ප්‍රතිසස් කරණය ගිය කරන කිය එක විතරක් කිල්පනනා නොගෙරුවද තින් මේකට අවශ්‍යයි නායකයොත් අව්‍යයි. උපදේශකයොත් අව්‍යයි. ශක්තිවත් මිනිසුන් අවශ්‍යයි. මේ ඔක්කොව එකතුල තමයි නිශාන්ත මංගිතන් මේක කරඩුවන්නේ එමනැතුව එනිසා ප්‍රතිපත්තිය ජාජප්‍රතිවරනයකද ඉදිපත්ති කන ප්‍රතිපත්ති මාලාව කන්නනය කිරීමක් එමනැත්තන් ඒ ගැන සමාලෝච්චනයක් කිරීමට මේලංකාවේ මාධ්‍ය සූදානට ඒ අපි කිවොත් මිචරදය දෙනවා කියලා එඒදනවාවනග මුදල් කොහන්ද කියලා හන්තරමට අපේ මාධද්‍ය දියුණු දන නක මගේ දස ඒ වගේම අපේක්ෂක අතරේ මොකද කන ඇමෙරිකාවාගේ සංවාද පැත්වේ අංකා කරන්න වන දුවනනේ වෘත සංමාද සංවාද පැත්ීම දැ පි සසර තකොට ම නදතාව තෙන ගන්නක කනර කරන්න බලන්. ඔතුමා දැන් ඔබතුමාගේ දේශපාලන ඉතිහාසේ දෙෙ බැලිමිද ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හැදිල වැඩිලායි ගර්භාෂයෙන් බිහිවෙච්චෙනෙ බන්ඩර්ණයක චින්තනය ඇතුළින්. මේ රට ෙල් ෑර ස්ටේට්යක්ක් බවට පත් කරන මූඩික අඩිතාලම දමපු කෙනෙක් නේදම මේ ශ්‍රී ලංකා නිහස් පක්ෂය ඇතුළු පනස්සයි බණ්ඩර්නායක. ඒ ප්‍රතිපත්තින් පසු බන්්ඩාර්නායක මැතිනිය ඉට පස්සේ විශේෂම හැත්ව ඉඳල හැත්ත හතදක් පානු ගමනය කරපු සංගෘත සමාජවාදයට බර ආර්ථික ප්‍රති මේකේ දීර්ග කාලයක් මේ මේ මොඩලේ ඇතුළේ ආවනේ දැ ඔබතුමා මුදැන් ඒ රාමුවෙන් එලියර් පැන්ලද දැම මම ඇතටම ශ්‍රීලං අනිදස් පක්ෂය ඇතනම විවිධ මතධාරීන්ට එකතුෙන් තිුණ තැනක් පයපක්ෂේ හිතිහා අන්තවාමාජකට සමාජවාදීට දනවාදේ සල්ලුුණු පුද්ගලි වේට ලිබරල්වාද නටේ ඔක්කටම එකතු නමුත් ම ස්්වාස කරන ශ්‍රී ංඟගනි දශ පක්ෂ මක්මයසාානාධාර ගොන්න හිටිය කියලා ශ්‍රී ලගන දස් පක්ෂ විතරන් නෙවෙයි ලංකාවේ තිබුණ එක්සත් ජාතික පක්ෂය පහමේ සසානාධාර ව්‍යපෘතිය දිගට හිටිය. එකට හේතු වෙලා තිබුණේ ප්‍රධානමදේ තමයි අප ආර්ථිකය එකතා නමසය හත් පනස් අපේ ආර්ථික දිසාාව කොතෙන්ට දයන්නවන කියෙනක් ගැනතිබුර තරගයක් මත නේ ශ්‍රීලං අනිදශක්ෂය ගොඩවෙන්නේ වුන් කල්පනා කෙරවා ලංකාව වෙල් සෑස්ටේමන නඇම් වල් ෑ ස්ටේ්යම කියලම කියන එක එක්තර විදික රාජ්‍ය ස සතුව සියල් ව්‍යාපාර රන්නවා ගතය රාජ්‍යකේන්ද්‍රී ර්ථ ආර්ථිකයක් මත යයායුතු කියනෙක අපේ පක්ෂය දිගට විශ්වාසකෙකෝ හැබැ අපි අනු හතර විතර කොට මේ මිදුරට. මයි බන්ඩාක ඇත්තුමාරි දියන කිව තු මානසික මට යි මට මතකයි අප ප්‍රධ කැන්පයෙන්න්නගේ ආව ලොකු ප්‍රශ්නයක් ඇනෝ හතරේ අපි ආවත් නැවත සැරයක් පෝලියුම්ගේට මේ අපට බුද්ධ පක්ෂය කෙනාව ලොකුම ලොකු තර්කය එතද අපට පැහදිීට කරන්න සිද්ධවා ජනතාවට නෑ අපි පැරි ආර්ථික රටාවම පින්නේ නෑ අපික වෙනස් මංකට ගෙනිය නවා කියන එක මටමතකයි අපි පැතිවරණ කාලි කිව්වා. ඒවාගේ ම සහර් දේවල් කරවා ඇතරම රාජ්‍ය සන්තය සතු සමහර දේවල් පෞද්ගලිකාන්සය වෙත යොමු කිරීමක්. ඒගේ අතනම සිද නක්තර දුරකට එක කළ යුතුයි කියල. ඉ ඒ පිලිබවත් වියජන ගොක් තිබුණන දැ අපි හිතනවවා දැ අපි අයර කල්පනාගනො රජය සතුවතිෙන දෙයක් මම මම රජ ජන ඔබ ර ු. එකොට සමානර මතිය දරනවා මේ මේක අපි විකුණවා කිය එකරි ඉක්මට ජනයලකට ගිනියන් පුල සමාරගෙන මේක වික් ජජය දේපල විකුරන්ද මේ අ්ඩුාවේ හලා කියනකොට එකට පොඩත් ැතිගැන්මට ලක්වවෙද ගතියක් අපේ දේශපලඥයන් තුළ තිේ මහම දාම ශ්‍රීලං අනිසාාස් පක්ෂය ඇතුළ ති එක්තරා බ ගනේ දේශපාලක කැටියට සහ එතරාවිය පෞද්ගලිකන්සේ කේන්ද්‍රී ආර්ථකයක් ගොඩනැගගේ යුතු කියෙන අදහසේමන් දිගට එකන්නේ දැන් ලංකාවේ දේශපාලනය අපිට එක පැත්තකින් වම් වර දකගන ලා නි පත්තෙන් දකුණු වර දැකන් ොල දැඔය අතර මදදිනුත්තාවනේ මැදමාවත කිය එකකුත් අතුමා ලකි දැන් බ්ඩාරණයක් මහත්්‍ය නියෝජනය කරේ මේ මජුවි පාත්යක කියලා කිව්වා ඔබ තුමාක් කොතන දහිට ගන්නන්නේ මේ මිඩල් පාත්තකේ ද එහෙම ඇත වම් වරේද දකුණ මහිතන්නනෑ දැම් වෙලාවෙනකොට එහෙම පාත්තකක් අපට විවෘතයිය. මිඩල් පාත්තකත් වීරෝත් දන්නෙත් නෑ මම දකුණු යුරක් ගැන දන්නෙත් නෑ බො තුමා වම ගැන විශසාසෑයක් නෑම වුරක් ඇත්තෙත් නෑ එකක් නෑදැන් දැන්තියෙන්න්නේ මේ තියෙන ප්‍රශ්ට ප්‍රායෝක උත්තරහවෙනි සමාර අවස්ථාවලදී රජයේ මැදි අත්වීම අත්‍යවශ්‍ය වී සමරවස්ථාවලද රජය සතුව තබා ගැනීම තවශ්‍ය වෙයි. සමහරන්ස. තව සහාරන්ස සම්පූර්ණම පෞද්ගලිකන්සයට දෙන්න තෝන වයි. එනිසා මේක වමයි දකුණයි මැයි කිය දැන්නම්මංි දන්න කාටව අරතුර පෙ කරන පලෙස්තන නෙම දරට තියෙන්නේ. අද රජ සම්පූර්ණ වෙනස් තැනක. එ පමහිතනවා ලංකාවේ ප්‍රධාන මර්මස්ථාන කීපයක් ඇර. අනි සියල්. පෞද්ගලිකාන්සේ භාරගත යුතු සාල් යම්විදයකින් සමහර විටේවා රාජ්‍යසා පෞද්ගලිකාන්සේ දෙකම එකතු වෙලා හවුල් ව්‍යාපරයට කරඩුවඒ කියලා ම පටිමගෙනන රජය සතුවතියෙන මැනේගක්මන් පාටටග අලමනා කරන දළ කළමනා කරනන්සේ කළමනා කරන දේවල්. පැ දිලියොම ක්තරා විදයකින් මාරුුවෙන්ඩෝන ඔගලි කිය කලමනා කරනය නි්‍යාමනය ප්‍රමිතිය කියන එක බලනයක පමණක් රාජ්‍ය විසින් කල ඉතුයි කියන අදහස තමන් උතුමයින්නේ මඉන්නේ අදනි සියල්ලම? නිස්්චිත නිලක්ක සයිතව යම් යම් පෞද්ගලිකන්සවලට සානිකුත් ක්‍රමෝට මාරුවේ හොඳයි. ඇමතුමා දැන් ඔබතුමාට තියන මේ දේශපාලිකවස් ඔබතුමාගේ චින්තනය හැඩගැහිල තිය නාකාරය ඔබතුමා දේශපාලික වසිං ඔබතුමාගේ දර්ශනය ගොඩනෙකල තිය නාකාරයයක් කිසිම් විදිකට මේ තුළින් අපිට සියම්විදියට ප්‍රක්ෂේපණනය වෙන ොහෙම පරාවර්තනය වෙන ඔබතුමා කියන යම්ම අදහස් වලි. කසේ නමුත් මම හන්න කැමති නිශ්චිතවම? දැන් අපේ රටේ නිදහසින් පස්සේ. මේ රටේ පැරඩයින් සිි් දෙකක් සිද්ධ වුණ එකතයි මේ පණස්සයේ ඇතිවෙච්ච යුග පෙරලිය. දැ ඒක අපි සියලු දෙන අමදන්න විශාල සංස්ෘතික සමාජය පෙරලිය රග බමුණු කුලේ බිඳ වැටීම ඇතුළු මේක මේ ඒකාල මමාට ික්‍රමසික හත්තේ හැඳදිීම මේ එක බුණු කුලේ බිඳ වැටීමක් ද. දැන් ඊට පස්ස අපිට කිසිම් විදික එක මොඩල්ක ඇවිල්ල මේ රටේ ආර්ථිකය හැත්ත හතේ. අන්සක එකසි අසුවකින් මේ අනි පැත්තට කැරකුල දැන් මහිතන ඒ කරකවන්න අවශ්‍ය කරන වටපිටාවට කලින් තිබුණු පාලනතන්ත්‍රයේ විසින් බ්ඩාර්නායක මැත්තිනියගේ වගේ මෙන්ෙන් පෙරමැත්තුමා ඇතුළු සමන් සමාජ කොමනිස්පක්ෂය ඇතුළු ගෝයකන ගෝලිය දේශපාලනය තුළෙත් අපිට තත්වේ පැහැදිල හඳුලා ගන්න පුලා නමුත් හැත්තහතේදී විසාාල උඩු යටිකරුවීමමක් වුණා අපේ දේශපාලන ආර්ථිකය සමාජිය තොට ඒකට නාකතේ තුන්නේ ජය ර්ජාවර්න ඇත්තුව වෙළඳ පොල ආර්ථිකය හඳුන්නා දෙන්න නිදහස් වෙළඳ පොල ආර්ථිකය අපේ රට ගැෙනන්න පුරෝගාමියුණු රොණේද මෙල් මැත්තුමා පසුගී දවසේ දැන් සමුගත්තා දැන් අපි මේක අවුරදු හතලි සතරක් විතට දැන් ඇවිල්ල තියෙනවා දැන් ආපසු හැරී බැලීමේදී මේක ගැන ඔබතුමා එකන අපිට මේ මොඩල් එකෙන් එලියට යන්න පුළුවන්ද එහම නැත්තන් අපි මේකෙන් තවත් ෝකට විවෘතවී තද්ද කළ ොකන්දබතුමාගේ දැන් අදහස දැ දන්නමසේ හත්තාව දශකිද මුල් බාගදී ලෝක පුරාම දාසියාාව විශේෂෙන් තිබන සංගෘත ආර්ථික ක්‍රමයක් හොඳයි කියල. අපි හමල්ලෑම් ගුරු කොටගත්ත ඉන්දාවන ඉන්දියාවේ ක්‍රමයන් තමයි අප හොක්ලවට අනුගමනක ඉන්දාව පකරතිබන සංගෘත ආර්ථතික ක්‍රමයන් එකක දන්නමේ හත්තෑ වනකොට විශේෂෙන් වාමාසිික පක්ෂ ණ්ු හැදව වට පස්ස. ෞද්ගලික වසාය පිළි බතව ස ආර්ථිකය ගාපක බලය ප්‍රජය සතුවේ යුතුකර නැවත තීදු කෙරවනි යනෝවතු ජන සතු කෙරුවා ව්‍යාපාර ජනු සතු කෙරුවා ගවාක් දේවල් කෙරු හනයි හැත්තෑ පහාවිතරයෙනකොට අපිට තේරුණා මේ සාර්ථක වෙන් නෑක හැතපායකට හේතුවනේ හැත්තෑ දශකය මැදවාග ලෝකයේ ආර්ථික කේන්ද්‍රී බාාව වෙනස් වෙන. ඉගන දෙවිනි ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මණය සාජපානය නැවත නැගටඉන්නගන්නවා ඒයාරා පිශාල වසයෙන් මේ ැන කන්සිියම ගුඩ්ස් ලන පාරිභෝගක දේවල් තරිබෝජනවාතයට වාදයටට හක් නැබරුවපුරා නැඹුරුව වෙනකොට අපි හැත්ත පානකටක සූදා නන්න එතු හැත්ත හැත වෙනකට ජයයාජයවතනවාතා දකිනවා මංහිතනව දිට මේක තමයි අපේ අනාගතයක ඔහ ම හිතර නිවැරදිී කකිරේ. ජනතාවට මක්කිවවා ජනතාවක පිළිගත්තා බලයතකුත් දුන්න. ඊට පස්සේ ලංකාව ආර්ථිකය විවෘත වවෙන්නගත් හැම ඔබදන්නවා ආබව සැරයක් අපි එක තැනගදදි ෙල්ලලු ඒ තමයි අසූ තුන වෙනකට. අපිට ලංකාවේ ජනවාරරික ගැටුමකට අආයි මූුණ දෙන්නවා ලංකාවකොට විසාවසින් වේගිග දියුණුවේගෙන න කාලක අයෝජනත් ලබන්න තිබුණු කාලක. අසූ තුනේ ඉඳල අපි දෙදස් නමේ වෙන. මහා විශාල අභ්‍යන්තර ගැටුමක ත්‍රස්ථවදී ගැටුම කටාව එක අභ්‍යන්තර සිවිල්යුදධක ම ම න ඒ සිවිල්ියුදයේ දී අපිට නැතිවුුණ අපි ඒකාල් අසුවදර්ශකය අනුවදර්ශකය සහ දෙ දස්දශද දශක තුනක් අපිට ගුලෝකට ඇරන්න දොරක් කැ වහි ලති. අවුරුදු තිහා අවුරුත්තිහා ඒතියේ ද තමයි ඉදියාව හෙමිින් විවෘත කරයි ඒති ඒත්තමයි මැලේෂයාව විවෘතවෙන් ඇතිෙත් ම වියත් නාම විවෘත වෙන් තිහෙත් තමයි තායිලන්තේ විවෘතවෙන්නේ ඒති හෙත්තව බංගලා දේශය විවෘතව වෙනවා කල්පලා කල බලන්න අපි ජාතික සමගත් ඇතිකර ගැනීමට අපහුසත්වීමනිසා අපි විශාල වන්දයක් ගෙව්වා නමු ජාතින එකට ග්‍රතු කරගන වැඩ කරන්න පුළුවන් අය තමයි ආර්ථිකය සමත් කරට ජර්ජයාව වන් ආරම්භෙරුට අසුද දෙවනකො හෝීව උදක ල් හ පදල යදගට මොදන ට ඇතුළි. එනිසා හුගේ ආයෝජන තිබ පිළින්තිබන අවස්ථා වෙනත් න්සේපලි බද වස් ො ගිලිහට පටග එනි හොටත් සිදවන මන්ගේ බලරක්ගනීම ව මේක දේශපාල බලය පවිච්චිර. හිටවත්තවා ජනවත විචාර තිබ්බෙ. ඊට වස්සේ තමයි හෝු තමන් කාලය අවසංගලා තමන් ඊීලග නාකට පවරන පෙ පාල මින්තු විසිරීම ඔක් මහිතන්න. ලංකා දේවාන තිහාස ධර කෙනකට තෙරුියන් ෝඩය අපිට අවුරුද දහයයක්වත් තිබුණන්නේෑ කියලා කිසි අණ්ුවකට අවුද් දහයි විින්ඩෝයකට වඩා අපිට කවදාවත් තිබුෑ අපට යම් කිසි ආකාරෙක අභ්‍යන්තර ගැටුමකට අපිට මුණ දෙන්න සිද දලදී එකකාරි අවාසනාවක ලාසියාව කිසිම රටකට එවැනි තත්වකට බුණ දෙන්නවුන එන්නෑ ඕුන් කෙසේ හෝ වලක් ගත්ත එවැනි අ්‍යන්තර ගැටු මින්දයාාව වලක් ගත තන්ගේ ගටු හැත්තතුනේ පකිස්ථානයන් වෙන්ගුණාට පස බංලා දේ ඔොන්ට පුළුවන් වු ඔුගේ ආර්ථක ගොට ා ග්ඩසක්ක නිසාම් මෙද මේක මතක තියා ගන්න මේ මෙහ ඉතාම ආරභක දශක තුරා අපි රහිමවුණා. ඒ අහිමුණු දශකතුනේ පාඩුව අපට කියානිම කළ නොහැකි. ඒක අවසාන දික්කුනාදරක්. ඒකත් එකක හේතුවල් ලංකාව මේ තියෙන ආර්ථික තත්ත්ේ. ඇතු දැ අපිට ය අවුරුදුත්තිහ කැන්නේ මේ රට අහිමුණනා කියල ඔබතුමා කිවයිගැන අපිට මේ දියුණුව සංවර්ධනය නවීනත්වය තාක්ෂණය ඒවගේ අඩුවසෙන් ඒක පුද්ජලාදායම අපිට ඩොලර් හාර්දාාහටව කිටවුවෙන් බැරු මන් තැන් දස් දාය පහු වෙලා තමයි අපි ොල් හර්දාගක නවල කල ඉති නමුත් දැන්ම කලාපී අනිත් රටවල් විශේෂම අපි ගත්තම ආසියන් රටවල්ටිකාරගෙන බැලූම තයිවානය තායිලන්තය ඒවගේ සිංගප්පුූර, හොංකොම් මලේසිය දපුුණුකොරයා මේ ඔක්කම රටවල්මී දුණුව සංවර්ධනය අත්පත් කර ගත වේගෙන්. කොතනද මේ අසමත්යෙන් මොකද ජයර්ජාවර්ධන මැත්තුමා කියන්නේ මංහිට අපිට හිටපු විශිෂ්ට ගැනේ තාන්ත්‍රික නායකෙක් සහ පරණත නායකෙ ඔටු විශාල දැත්මත් තිබුණ. ඔහොත් රට දේශපාලික වසයෙන් ස්ථාවර කරගන්න ඔුත් අසමත් වනේ කොතනතු කියල ඔහු ජැන්කි දිකි කියෙන නොට කිවේ ඇමරිකානු එක්සත් ජනපදය මං්‍යතන්නේ ඉතාම අවශ්‍ය වගේ ආර්ථික දියුණෝලා හු විශවාස කෙරු ඔහු විශ්වාසකර වෙන්නෑ අපිට යාබද ඉන්දියාව කර රත්වී නොකගේ හින්දියාවත් එක මිත්‍ර සමන්තා ඇතිකර ගැනීම ඇමෙරිකාවට වඩා අවශ්‍යයි කියල උ කල්පනා කිරන්න ගේ ගේ විදේශ ප්‍රතිපත්තිය තිබුණු බරපත්තල අඩුවම්මන්ඳකිින් එක වූ ගාන්ධි මැතිනියත් එ ගාන්ධි මැතිනිය ඔහුගේ දෙදේදිකාවට කෙනා. උපමාකෙරුවා සිරිමාව මැතිනය ස අනුරමණ්ාරණ එකට කොංග්‍රස්සේ වකට තිබුණ මේ ලාංචනය එල දෙනසා පැතිිය සාමාන්‍යයෙන් අපි පරිනත උදවිය දේපාල ේදිකර මට තව ම තේරුම්ගන්නබ ජයජාවන් හතයි වැනි කලඳොලද ක්‍රියාවක යයි කිය ජවත මැතුවාද කර හම නැත්තන් තුන්ගේ දෙවනය විද්‍යට අග මැති මොම ස නාකෑ වැනි දකට යොමු නොවැන්දීට තිබුණේ න ත වූ තන්න නැති. ඒකට ගාධි මතිනය පරාජය වුණනා හත්තේ හැ හිට වස මොරාජී දේශයි. ඔහු දිගින්දිකටම තනතුරේ ඉදී කියලෝ කල්පනා කරන්න නැති. එනිසා හර තමාෙන් අපි. නික්කට පක්ෂද විරුද්ද පක්ෂද අපිට වඩන්න නෑන ඒේ පරාටත්ක්ක තියෙන මිත්‍ර සබඳතාන වැදකත් ඔහ මිත්‍ර සමඳාවල එක්තරා දුරකට ට නොතේරු නොවක් ස්ජනපදය විශ්වාස කළා අපේ ආබද තිය ඉන්දියාවට වඩා කෙ ටක ර ඕක තම හුගේ වුණු ලොකු රද එනිසාත් තමයි ඉන්දියාව පසුකාලින අපේ එටටහ ස්ට්‍රන් කෙරුවේ ඒ ගන්ද ගිල් රිිෆියජ් කරට දුන්නේට පසේ ආප ලංකාවට ොක්කොමුණන එකකා දෙ මහිතර රදියට එක ආවමා කියන්නේ ඉන්දියානු සාධකයා පේ හරිට කළමනා කරය කරන ජර් ජාවදමැතුම වගේ තුමගේ විදේශ ප්‍රතිපත් ද කලමනා කර එකක්තමයි ලංකාවේ ජාතික ප්‍රශ්නය සමනා කරන්නේ කරුවෙන දෙවනි කළමන කරන ඉන්දියානු සාධකය දෙක හුට කළමනා කරනය කරන්න බැරූගිය ලඟ අපි දන්නවා දෙමල මිලිටන්සි එන දෙමල සටන්කාමින් වි කොට ස්වල්ට කැඩ්ල හිට. උගේ අරමුණෝඕනේ සමහරන්ට ඕනව වන අ ලංකාවේ සමාජවාදී රාජ්‍යත සමමාරට ඕනව වනා විෙනම රාජ්‍යයක් අතදන්න කොමන් හෝ කාරනාව කොන්ගේ ආවස්සරට එකැන ුන් දෙවෙවැනි පන්ති පුර ඇසියන්ට සැලකන්නේ පානිගෙනන කිවව ඒ කලමනා කරණය කර ගන්නත් දැරුණා ඒට ඒකට වඩට ඉදයාලු සාධක පාලනය කරන්න බැරවුණ එනිසා හ අසර ඕොන එනිසා තමයි ඔහව ඉන්දියාවෙන් පරිපපු දදාන හදනකොට හමෝ රජව ගාන්ජය කතාගල්ල සාගච්ඡාවකට ඇවිල්ලා ඒ රටේ හමුදා මෙහට ගෙන්න්න ගත්තේ. ඒතිහාස පොතකින්කොට පේනවා ජනාජිපති ැකැට වූ කොච්චර අසරණ වනාද කිය. එනිසාම් ම කියන ගුරුන්ටත් තකරු වරදින්න පුලුවොන්. එ එනිසාම් මේ රටයි පාලනය කරනවා කියන එක දේශ ප්‍රතිපත්චේ නිර්මාණය කරනවා කියනක ඉතාමත්ම බැරෑරුම් කාරයයක්ක් කියල ොයි මොලක් පලට හොදයි මත්‍රතුමා දැන් අපි ජර් ාවර්්න මැතුම ඒගේ රන්සිංග පේම දැස්න නැතුමයි ඒවගේ චන්ද්‍රිකා බන්්ඩාර්ණයක මැතිනය ින් පස්සේ ඊළඟට ඔබතුමාලගේ පක්ෂේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඇවිල්ල තමයි සජන්ත නිදහස් සන්ධානය ගොඩනගල. හිද ක්ෂ ්‍යන්තරම විල් ද්ද හෙමන ත ෙදවාදී ශ್වාදය ಮළමනින් මුල්ලපට දමල දෙෙදස් දහය වනකට ර තුල සාම දදාර සාම දදා කරල අවරුදු පහක් වගේ ෙති කාලයක් ඇත තු කියපු ර රුදු ති හක් තුල. අත්ත් කරගන්න බැරවුණු. ේරත් සංවර්ධනයක් යටති තල පහස් න් පැත්ති ඉදි කිරීමම් ේශ್්‍රී. ඒවාගේ අපේ ඒක පුද්ල ජතාව ඒක පුද්ගල ආදායම පරිභෝජනය මේ හැම පැත්තම විශල ප්‍රසාණනැ ඇතිවුණක් දියුණක් ඇතිවුුණාඒ ඒ අවදිය වාර්තාකරේ ආසියාවේ වේගවත් මාර්ථික වර්ධනය තියෙන රට විදියට නමුත් දෙදස් පහළව වෙනකොට එතුමට ගෙදර යන්න වුණා කොහොම දෙේක ඔබතුමා දකින්න මම හිතන හැටියට එතුමාට තමයි ලංකාවේ නායක හැටියට මුළු රටම එක මටක මිට ගන්න පුළුවන්ු නාය ට හුගේ ප්‍රකාශයන් සිංහල බදි පවුනන් නවෙේ දෙෙමල ජනතාවත් මම හොටම දන්නවා දෙමල දේශපාලකින්ට ඌමනාවනා සම්බන්ධන් මැත්තුවාගේයට මේ ජාතික ප්‍රශ්නය විසඳගට විසගන්ට ඔවන් ඉල්ලීම්ි කෙරවා යුද්ධ අවසංග වනාට පසේ දැන්වත්මික විසඳම කියලා ඒවාගේම රටේ ආර්ථිකය වෙනස්කං කරන්නත් ඔවට තිබුණ අස්ථාව වසීමිතයි එතකොට ඔහු ඇත්තරම ජාතික නායකෙක් පබවට පත්ව. මගේ තියෙන හනගාටුව තමයි අපි වේගවත්තාර්ථිකයක් තිබන වුණනාටි මොක් කලේ නයාරගණය අය පාවිච්චි කරපුයන එක එකකොමික් බල එක බල්ල එකක් හැ කොනමික් බල ලක්කද එකකට අවශ්‍ය කරනත් අනිත් කොට හදාගන්න එතුමාට හැකිවුණේ එකන අයෝජන අවස්ථාවලින් එකන අපි අපි අදනයක් ගන්න ඒ නයාරගන මෙන්නමේදය කරනවා ඒක ඇතිවන උද්ධීපනය අප ඊළංගවරුද්දු. පේදෙන ආදායමෙන් මේ නායගවන ඕකට ක්‍රමින්. මේ කොටස කරවුුණට අනි කොටස හොට කරගන්න බැරෝගයක්ගේ සමටවන්ගේ උපදේශකින්ගේ වරදක්ද එම අත්නන් ඒලලා තු ආර්ික්‍රමය වරද කියලා ම හැයි ට පෞද්ගලික එක වරක කිව්වා මේ උපාය මාර්ගය එක්තරා විදික භයනක උපාය මාර්ගයක් මීට වෙනස් කළේතු අන්ස ගණනාවක්ක ඇතුළේ තිය නවාය කියලා මං එතුමාට මං එලිය කෑගහන්නගී නෑ මං කිව්වා. ඉතින් ඇත්තට මුණේ දෙදස් පාල වෙනකොට අපිට ප්‍රධාන ප්‍රශ්න ඇත්තමයි අපේ රජය හුඟක් දූෂිතයි කියලා මතයක් රට අංගිය. ඒක දිගපල්ලමං කතා කරන්න යන්න. නමුත් ඒවගේම අපේ රාජ්‍ය පාලනයේදී අපි අතර ංකිතන අප අ්‍යන්තරයම ගැටුම් ගැනාවක් නිර්මාණය කරගත් අප අපේ කොටස්කරුවන්නක් පක්ෂ ඇතුළෙම ඉති ොහමරි දහස් පහල වෙනකොට පක්ෂයම ලේකාවරය ඇතමයි අනිපැත්තරග කියහිල දේශපාලන එක ලෝක වෙලා දී. ජනාධිපතිවරට ඉල්ලුවේ. මම හිතනවා අපි ආර්ථික වර්ධනය කියලා දකින්නේ අපීතන විදිට පාරවල් වැඩිදුණු කිරීමෙන්න්නම් එමලත්ං වැඩි තල පාසුකං කර්මය දුරකත නවවා මමේ කාර්ථක වර්ධනය හැටියටම දකින්න ඒක ආශ්‍රිත වෙන වෙනත් කර්මාන්ත වෙනත් උපායමාර්ග නිර්මාණය වන්න අඩුගාන අප ආසියාවේ හොඳම මේකොට මේ කලාපේ හොඳම කොටස්වවෙෙනද පොළුවත් අපට හදාගන්න බරුණනනි ඒ කොටස්වවෙරද පොලත් විශාල චෝදනාව. ඒ කොටස්වනද පොල සමහරය එකතු වෙලා කොටස්වරද පොල පාලනේ අදටත් තියන ප්‍රශ්නේ පාලනෙක්ද කොටස්වරෙන්ද පොළුවත් අපිට හරියාකාර නිර්මාණය කරට බරුගගේ බලකට එක්තර පුද්ගලේ කොට දනවත්ව හදාගත්ත කොට දෙදක් කියල නිකං පොඩි කාල්ලක් කියරතම අපිට තේරෙන් වට අත් තේරෙන්ද එකහෙම. එසා අපි අර අවශ්‍ය කරන මූලි අංග රාසියක් අපි නොකරපු අය ඇතිකැ අපි වෙච්චන කැකියාවතයේද අපි කළේ නෑ. ඒනිසා තමයි හඟක්ම එකෙකම ගල්පන්න හදන් එකක තැන්වලින් ඔබතුමගේ පාන ප්‍රශ්නාව අපි වැටු පැන පලගන්න ඒ දෙදා දාා දාහ ඉදලා දෙදා ස්පාලෝදක්වා වන කාලපරිච්චේද. තමයි ලංකාවිතමු ඉතාාවත්ම සාර්ථකමකාේ හොඳම කාලපරිච්චේද ඒ අපිට ඕඩ විජේර කලමනාකාරන කරන තුන්ෙදදා අපිට ගායෝජිකුව ඇති තරංගාව ජු විදධේතුම ආය කට පෙළිමුන අපිට අඩුම්මුදලට නායගණඩ තිව වන නමුත් අපි සසාහරලාට වැඩි පොලිකට නෑගගත්ත. අපිට චීනයගේ රටවල් විශල වස්යෙන් ආදාාර කිරවා නමුත්ේ ආධාරයන් පාවිච්චි කරලා ව්‍යාපාර වසිෙන් සස්ටේනවල් කියන දකැනීමේ චරස්ථයි තිරස්ථයි පවතින ව්‍යාපාර නිර්මාණය කර ගැනට බැරිවුණ එනිසා තමයි අපි හම්බන්දට වරා අපි අසාර්ථකුණේ අපි ගන්තොට ොල අසාර්ථක වුණේ අපිට ඊට පස්සේ ගැන ව්‍යාපාර ප්ලෑන්් එකක් අපේ තිබුණ නැති නිසා එනිසා මම කියනවා ඒ බබල් පුර් ලගිය පුපුරලගේ බබල්කින් අවසානදී අපට ඉතුරුණ නායකන්දකුයි ඒ ගෙවාගන්න බැරි ආර්ථිකයකු විතරයි මංචතුමා මට කියන්න දැන් ගෙව්ුණු මංහිතන්නේ දසක තුන අපි අරගෙන බැලුවත් මේ දසක තුනේම ශ්‍රී ලංකා නිදස් පක්ෂය බිහිකරපු නායකතමයි රට පාලනය කරේ චන්්‍රිකා ැතිනිය ඒවාගේම මහින්ද රාජ පක්ෂ මැත්තුම ඊළඟට එේතුමාගෙන් තිබිච්චයි අසමත් භාවේ හෝ එහම නැත්තන් දූෂණය වංචාව හොරකම නාස්තිය මහා ජාතික මංකුලේ මේ වීද කරුණුමත අවසාන දෂණය පිට දැකිීම සඳ කියල දෙදස් පාලව. යහපාල් නාන්්ඩුවට නායකත්තය අරගත්තේ ඔවතුමාගේ පක්ෂේ ලේකම්වරයා යි ප සතඇතුමත් අවුරුදු පහක් රට පානයගේ කිසිම නාගකට දස්ක කියන්න එතුගේඒ අවුදු පහගැන ඔබතුමාක් කෙටියීම මට ක මත පාලනය අවුරදු කක් හිටියා මට තේරුණු දෙයක් තමයි මේ ඒක අභ්‍යන්තර සමගයක් තිබුන්නේ කියන බදන්න අවුරු දන්නන් ජනාතිකි තිරයි ගම තිවර ඇතනම ලොකු කමස්ටියක් එමට එකකග තාාගයන් තිබන්නේ ල න ම ගොල ලැබු ජනවර ොක්ද කෙලේ ගොල්ලන් හරිගයට තක් සේර ගත්ත ජනතාව අවශ්‍ය මොකක්දනීට ඒ වගේ ආර්ථික සංවර්ධනයකට රටගෙන උපාය මාර්ග පිළිබඳ උන්ට ඒඟ ත ති හි ඒ නිසා තමයි අවරුදු පහන් නිකාන්ගෙවලගී මොකවම්ම නොරගෙවිලගිය හි ඒක මංහිතන්නේ ලංකාවේ ප්‍රපාල මද ග යි වේ වේස්ේ. යි අපි කෙටි රාමයක් සඳහා නවතත් පාලකමැදිරේ සමඟ සම්බන්ධ වී, අපි තුංගනි වටය සඳහා සම්බන්ධවමු විශ්සයි විසි අතර ජනපති සටන හෝප් වැඩසටහන සමඟ. ස්යි විසි අතර ජනපති සටන ඩැන් නිවස් නාලිකාව මගින් ගෙනන හෝප් වැඩසටහන සමඟ ඔබ එක්වී සිටින්නේ අදපස් සමග මේ කතාබහට සම්බන්ධයෙන්න්නේ හිටපු ජේස්ට අමාත්‍යවරයෙක් පලපුරදු දේශපාලත්නයෙක් ඒ වගේ ආණ්ඩුකරණයට සම්බන්ධවෙච්ච වගකීමම් ගරපු සහමේ රටේ දේශපාලනි විත රක්නවීට ලෝක දේශපාලනි පිළිබඳවත් ලෝකී තිබෙන විධ දර්ශනයන් චින්තනයන් පිළිබඳ කැම්ඹුරු පුළ ලෞබෝධයක් තිබෙන පරණත දෙස පාලච්නයෙක් සමඟය අපි අද එකතුවී සිතෙන්නේ අපි වැදගත් තැනකට මේ සාකච්ඡාවගෙන ආවා දැන් අපේ පලවෙනි වටේදී අපි සාකච්ඡා කරදී ඔබතුමා කිව්ව දෙදස් විසි දෙේදී රට බංකොලොත් භාවට ඇද වැටුණ. ඉන් පසුව රට තුළ ඇතිවෙච්චේ විශාල වියවුල් සාගත තත්ත්වේ ජන නැගිටී අරගල හර අවසාන වසයෙන් දෙදස් විසි දෙකේ ජුලි නමවෙනිදා ගෝටාබේ රාජපක්ෂ නනාධිපතිවරයා තමන්ගේ දූරය හැරගියා ඉන් දින කිහිපේකට පසු මට මත ැටය ජුලි දහත්තු වන් ඇනිද වත්මන් අනුප්‍රා්තිික ජනාධිපතිවරයා දවරු දුන්න දැන් තුමාගේ දර කාලය ඒන්න ගෙවුණු කාලේ මාස්ස දාහතකට කිටවෙන. දැන් ඔබතුමා උොහොමද දකින්නේම මේ වත්මන් ජනාධිපතිවරයාගේ භූමි කාව දෙෙස මොම දකින හැතියට ට අත්පත් කරගත්ත ඉතාාවත්ම අසරු වකවානවා. රට ඇතුළේ පෝලින්ද මුදල් නැතිකම රාජ්‍යාන්සේ කඩාවැටින් බොහන්ස ටප කියඩ නැන් නමුත් හු කලින් ජනාධපතිනට වඩා එක්තරා විදික වෙනත් ආකාරයකට මේකට මූල දුන්න කියෙලයි මගේ ර්ගතිකො ඔකුට පුලුවන් වුනා ජාත්‍යන්තරඇත් එක සාචා කරනන්නේ කලින් නාාතිපතකට කැමතින්න. අයිම පාතන එක් එකඟ තාවයක් ඇතිකර කන්න පුළොගුණ උගත් දෙනෙක් කියනවා අපි අයම්දරෙක් තර්කරවා අයම පායිතර යන්න ඇත්තය ගියමකද කියලා මගේ තර්කතියන් අපිට අයියම එකිකට යන්නඩෝක් නෑ අපි හරියට වැඩේ කිරුවන උන්න අපට කියති කරු පලොක්ම දක්ක බුතුමදන්න වායි කරම පාලොමු දෙන්න මෙන්න මේ ආකාරක මේ ආර්ථිකය ගොට නංගන්න කිය උන් එකතැක කියනවා සසානාධරත් දෙන්න කිය ගේ න ය සමහර ද්‍රව්්‍ය සඳහා නිශ්චිත මලටක අලි කරන්නේ ඔය විදිහන කියන්නේ සමාජරක්ෂණ වැට පිු යෝජනා යෝජනතිග අපි කලාන් අපි කැල පුම් ගාස්තු සකස් කර ග බජනාජිපතිවරයට පුළුවන් වෙල පුළුවන් ගුණාර තියෙන මහා වවලෙ එක්තර අප විදිියකට රට සාමාන්‍ය තරකට ගගේ නමුත් ඔහුටත් ැරු වැඩ ගොඩත් ම කියන්න ඔුත් පූර්ණය සාර්ථකයි කියලා නමුත් ඔහු හිතන හැතිකටය කියෙන ම ඔු ජනාජිපත මම බන්්‍රවරෙන හු තන හැටියට ඔහු කල්පනා කරනවා මෙන්න මේ ආයතන මෙන්න මේ කාලවලදි මෙන්න මෙහෙම ප්‍රතිවහ කරණ කරන වෙන්න ඕන කියලා මම ඉන්නට කලින් වෙන්න ඕෝ කිය ම මං ඇති හු ඉන්න ඔහුගේ කාලතේ දැන් අද බන්නගොට අපිට අපේ රට සංසුන්ගලා තියෙනවා පැරණ විදියට අපේ ප්‍රේශණය න එඟට සංචාරකය පැමිණනෝ. අපේ ඇගලම් කර්මාතුොල පොඩි අඩුපාඩුුවක් වනත් එකත් කරවටක පවතිනවා. රටේ නි්පාදන පිට්‍රට ඇල්ලගේ මුදලුත් යම්ප්‍රමාණකට වැඩිවෙලතිනො ඉ නය නොගෙව ඉන්නවා වුනත් වර්තමානයේ ආර්ථිකයක් තර සමබරතාවයක් තියගන්න බඩුමිල වැදී ජීවනවීද වැදී ඔක්කෝ ඇත්ත. ඒවාගේ අපහසුකංගොලට ජලබිල වැඩ විදුලිබිල වැඩී අපහසුකංගලට මුුණදන ගමම් රට එක්තරා විදිකසා සාමකාමී භාවිකට තබා ගැනීමේ හගේ රටේ දේශපාලන සාමය සාමාජයේ සාමයත් ඇති කරන්න පුළුවන්කමක් ලැි යනව කියල දපතුමාගේ දේශපාලන නවසෙන් විධ ප්‍රශ්න තියෙනවා ඒඋනත් ඒක පුපුරායන්න තත්න කියෙන් නැතුවේ කැන පෙරදිවාගේ මේක නිකම් මේ අ මාජනය අපාරට ඇවිල්ලා ඒ පොටිකල් ස්ටිටිය එක තියෙනවා කියනකද කියන්න මොම කියන්නේෙ එස්ක්තර දුරකට දේශපාලන ස්ථාවරත්යේ නිර්මාණය කරජන්න නොහු සමත්වෙලා තියෙන. එ ඒක මංහිතන්නේ මේගේ ඇතිවුණු ඔහු ඇතිකරගත්ත ලොකු පලස් පොයින් එකට පොයින්ට තියෙනවා පලස් එක නැි කතා කරන්නට පලස් පොයින්ට් එකට ඇවිල්ල තියෙනකල මට හිතන ොකද මේ වෙනකොට ලංකාවේ අනිකුත් දේශපාල පක්ෂ බලතත් දේශපාලනය කරලා තමන්ගේ අදහස ප්‍රකාශ කර හැකිවහුත් ලැබි ලාල තුන දේශාල කොට පාරගමටවත් ඇන් ති දැපි දකිනවා වෙනකොට පුහුටොටත් තු ොන්ගලා තියෙනවා තමන්ගේ දේශපාල කට ඇතු කරන්න අනික ත්පති එක හොඳ ආරම්භ එක ඇතුළේ විීවිධ දේශපාල පක්ෂ මන්ගේ අදහස් ජැනතාවට කියන රැස්සිීතියන පෙළපාලිතියනවා රැලි තියෙනවා සම්මන්තරන තියෙනවා ඉ එක මම දැන්න හොඳ හොඳ දෙයක්ති එනිසා ජනතාව පිළිියරන්තියනවා. රට ඊළඟට වෙනස් කරලා තමයි අපි ඊළඟ මැතිවරණෙන් පස්සේ තමයි අපට අවස්ථාවක් කමේ දු ගැනිවිලටික කියල විසු ගන්නි ලුම් පිර න ආථිකයම් කිසි සාමා්‍ය කරණයවීමක් ස්ථායිකරනයක් ඇතිවෙලා බෙඩද තිබුණ වේ දැන් තෙල් පෝලින් තිබුණන ගෑස් පෝලිින් තිබුුණ ඒවැ බෙහෙත්වල හිගේක් තිබුණ ආනයනපනයනවල විසාාල ගැටලුවක් පැනෙගල තිබුණ විදේශ ප්‍රේෂණවල සංචාරකන්ගේ පැමණීමේ. ඒ ඒ සි විදිකට අපහෝ නොමල යිස්සල කියලද ම ම හිතන්නේ මම කියන්න නෑ සියල්ල ම සම්පූර්ණය කිය අපි ආර්ථික විශාල අර්බු දෙක න්නවා. අපට තාම ගත්තනෑ ගෙවා ගන්න ක්‍රමයන්න. නමුත් ඒසේ තිබේදී අපි සාගච්චා කරනවා අනේවට අය එම පාතනේ ඒලකට පිත්්‍ය අම්යම් කන්නාමන් දල සාකච්චා කරන යනවා ඒ එක මුතු භාවන්න ඇැවීමටත් ඉඩකඩ ළඟයිවාගට පේනවා. ඒ අතරතුර කාල මේ අන්තර්කාලය. තිබුුණලු තැනින් මේ තැරනට ඔස්වා අතැබීමට ඔහුගේ මොකදකරකන්නේ පරච්චේ එමට තෝගේ දේශවාල් අදක ලට පුළුව ගුණනාගලම නිර්වාායික ක් මන්ක ඇ අත්තරම කියන්න ප්‍රඩි්ක දෙෙනවබ දේනවාමන් එක බොරක කියන්නවා එකක දන් දෝන නෑ කියල කියන්න බෑන අමමාරුව ැකන ඇතිමුණ ත්ව. අපසු ගලාවාගනීම කියෙක රටේ මිනිසුන්ට හහිරයක් වෙල තිබුණේ. දැන් අනතුමා මේක ඇතවසෙම දැන් ජාත්‍යන්තර වසින් අරගෙන බැලූම දැන් සමහර මූල්්‍ය ආයතන ඒවාගේම ස්වාධීන විධ පරයේෂණ ආයතන පවා මේ ලංකාව මේ තරම් කෙටි කාලයක් ඇතුළට. මේ අර්බුදයෙන් ගොඩේම සඳහා අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත පිළිබඳ ඒ එකට්ටිය. ශේෂක කේ ස්ටඩියක් පදිට අරගනම කතා කරන්න පටන් අරගෙන තියෙන ොකද ැන් ග්‍රීසිය ආජන්ටිනාව ලෙබනනය අයිස්ලන්තය මේ වගේ සැබියාව මේ වගේ රටවල් වලට සමාරලාට මේ අය ප්‍රතිවවගත කරගන්නත් අවුරදු තුන හතර ගිල්ල දෙනවා. ඒකන් මේ උද්ධමනය පිළිබඳ ප්‍රශ්න අරම් බැලුවූ. දැ මේක ඇත්තවසෙම ඉතාම කෙටිකාලයක් ඇ දැන් IMF සංවිධානය පවා කියනවා මේක ඇත්තවස් එෙම ලෝකයේ අනිතරටවල් කිසිම් ප්‍රමාණකට හැදෑරිය ේතු. ක් එකැ මේ වගේ ආර්ථිකාර් බුදුොට දැම් මොකද මෙතන මේ මොකක් කරරි අපේ විශේෂෙන් මුල්ල මණ්ඩලය කැබිනටට එක ඒවගේ මහබැංකුව සහ අනිත් පාලිමින්තු මේ සියල්ලගේ මොකරි කලෙක්ටව ෆට ගත් එන මේ මේ තනීම මේ ජනාධිපතිවරයක් වැඩ මහිතන්නේ ො මහාබැකුව කල්ලඟට මුදල් අමාත්‍යංශය ජනාධිපතිවරයා නයදනආයතන අFFIා ඇතන මේ ඔක්කෝම සම්බන්ධ වෙලාතේ මේකට යුත්ත කරන්න එක පැත්තකින් අපි අපේ ආර්ථිකර ගෙනියන්න ඕන විදිිය. ඉල්ළඟට අපි උද්ධමන පාලනය කරන්න ඕට කොමද ඉල්ළඟට අපේ පැංකු ක්‍රමේ පවත්තගනයන්නේ කඩා වැටින්නත පවත්තරනයන කොමද වාග කරුණු ගැන මංහිතන්නේ සෑහන කාලකට පස්සේ පොද් එකක කතාාවට අප ප ල්ලාවා ොද වෙන්න ඔබදන්නවා අයි ගස්ම කකසන් කරට කිය කිසි අපි කළේ. විල්ි ද රු පවග හද ට ම මසරේි බංකොලොත්වීම නිසාම ගල්ලත් ඇැවිල් අපිට මේ බලන ග කර ලට තුන දෙන්න තුන් දන්න මේක කරන්න අමාරු ඇටි පි කරනවා. ඉතින් නතාවගේ පැත්ති මල්ලකට ජනතාවට පීඩාකාරී විශාල් කරුණුරාශයයක් මෙගෙති සිද්ධ වන අදුණ ජනතාවගේ ලඟට ගියොත් ඔවුන ඉන්න දවන්ත පිඩාවකි ඒ ඒක මට තේරෙනවා. ැයි ඒ වුනාට මටහිතෙනවා අපිට වෙන උපයි මාර්ගඇත් තිබුණ නෑ කියලා එ නැතිවුණන්නං ජනතාව මීට වඩා විශාල අන්දකාර ස්වභායකට පවැසනෝගෙනක තමයි මගේ පෞද්ගලිකාදාසේ නිසා මේක ජනාධපතිවරයා විතරක් නෙමෙයි ඕු නාකටය දෙමින් අනිත්තාත් එකතු වෙලා එක දිශාවකට මේ පලවෙෙනවතාවට තල්ු කිරීමේ ප්‍රතිඵලයක් ැතයට තමයි මදකිට ඇති ම ලංකාව ජනතාව කෙනනම හරි අඩම්ර වෙන ඕුන් ඉතාමත්ම ඉවසිලිවන්ත මේ අදහැම කාලේදිීම. ක්‍රියාකෙරවා ඔවුන් කිසිල්ටකත් වෙනත් රටවල්ලවාගේ බරපතල ප්‍රශ්න ඇතිකරව නෑ අපි ඇතම රැසිලියෙන් ජයතයකන අපි ඉවසන්න පුළන් මිනිස්ු අප එක බුද්ධාගමෙන් අපේ තින සංස්කෘතියෙන් හැදියාවෙන් ගොන්න දෙයක්ක් නති අප ඉවසන්න පුරදුුව වෙන අය. එම දුක දරාගන්නත් අපිට පුළුවන් වෙනයි. කිසිම රටක් දියුණු වෙලා නෑ ඉවසිලිවන්තභාවය අතැරීමෙන් හා දුක දරාගන්න බැරිවීම තේරුම් ගන්නනකර ගැනීම. දෙක මන දුක දරාගන්න්නද අපිට පුළුවන් න්න නේ වගේම ඉවවාසා දරගෙනමමුත් පුරදුවෙන්න්න න එතකොට හරි ප්‍රතිපත්තිය නිර්මාණය වුණු ක්‍රමාණකූල අපට පේනවා අපේ එලියක් එනක අදුරෙන් අදුර අනිුවට එලිය පටන්ගන්න. ඉති ඒක මං හිතන හොඳ දෙයක්. තුමා දැන් සියම් විදිියකට ඔ දෙදා විසි දෙකේ ඇති වුණු සිදුවීම් ගණනාවක්තියනවායි නමවින්ඩ සිදුවීම ඉට පස්සේ ඒවගේම ජනි නමය ජුලි නමය මේගේ සිද්ධිධදාමයක්ක වෙල කිසිම් විදිට මේ සාමකාමී උද්ගෝෂණ දේශපානල ප්‍රචන්්ඩත්තය දක්වා දේශපාන තස්්‍රවාදය දක්වා වර්ධනය වෙලා. අපේ රටේ දේශපාල පර්මාන්තය එකන පොලිකල් ඉන්ඩස්ට්‍රියක සහ පොලිකල් කලාලස් එකකට පරපතල ප්‍රහාරයක් එල්ලකට. ඒ අර සම්ප්‍රදාායික අපේ දේශපාන්න පක්ෂ සහ ක්‍රමයන් සහරඒ පොලිටිකල් ලාස්සයක සම්පෝර්ණයම පස්සට මතල් වෙලාගේද බොකක් දුණ ඇතරම ලංකා අද දේශපාල පක්ෂවලට ලොකු ඉඩක් නෑ ලංකා හක දෙනෙ දකි නැට අපිට පේන නැටට ලංකාේ චන්දදායකින් සියට පනහක් මක්දන්සිට හැටක්කිිතරම් මගේ තර්කය ඊන පක්ෂත්තික නෑ පක්ෂක නම. කල්පනා කරන්න ඊළඟගට ගලංගට කරන දේගෙන ැක පැත්තේ වුන් තරහන්න දේශපල් පක්ෂක අතක වුන් කිසිවේ විශ්ස නොකරන තැකකින්න. ඉති එනිසා දේශපාල කරනයට පුළුවන් වෙන්නෝන මේ ජනතාවතලේ විශ්වාසත අවරු කරන. තමගර හැම ක්‍රියාව විශ්වාස ත අවරු කරන්නේ එක දේපාල පක්ෂ වලට දේපාලනනාහකත ලොකම අභියෝග. ඒ අියෝග වන් හරරියට උත්තරදු ඇත්තන ඔුන් දේශාල ුු ඒ නිසා මේ කිසිම තීන්දුවක් පෙනඳ තිමුණනේ කාඩර කක්ෂන පක්ෂයට මිටයන මංගේ තන්න කිව පක්ෂකතන කාඩරය එකක්කිින් මදන්න උ ගක්ේ ප්‍රස්ීමට ය අය යනවා මාත් එක්කත් කතා කරනවා. ඔවන් නමුත් ස්තර නිගමනයකට ැවිල්ල නෑ ඔන් බලන්නඩයන්නේ. එනිසා මම හිතනවා ලංකාවේ මේ දේශපාලන වියෝහයේ ඇතිවීම ැනැක්තන පෞ්ගිය මැතිවරණ ගරන්නාවකො මන්දක්කමේ මැද ඉන්න කන්නා. ෆලෝටින් වෝ. ක්‍රමාණගූල වැඩ ්‍රමාණුගුල වැඩමින් තිර දැන්ඒක සියයට පනාක්ම ෝල දයන එකනක ඊළඟ වතාව කවුද බලට පත් ෙන්නේ ගෙනක් ගෙන සිකෙෙනකුට අනාව කිය නොහැකි තරමට ක වැඩිවෙල ති ඒ ලංකා පලිමිනි කතට ඒ එකක තමගේ මේ කරණත් සම්බන්ධයි ආර්ථිකයට ආර්ථිකයට නිසි උත්තරයක් දෙන්න නැත්තං. සිගනකොට චන්දන්න හජනන්තිමට ලැස්තුවන්න ඇමතුම මට කෙටියෙන් උත්තරයක් දෙන්න යම් කිසි විදිියකට මේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නැත්තම් මේ වවස්ථානුකූල පාලනය පාර්ලිමේන්තුව ඇතුළු අපේ තියෙන වවස්ථානුකූල දේශපාලන රාමුව කිසියම් අවධානමකට අභියෝගයකට මොනදුන්නද පහුගිය කාලෙම අපපු ප්‍රචන්්ඩත්වය සහ මහජන නැගිටීම හර ඕ අනිවාර් හණුව. ද ැස්ුවට රත් තිබුන්නේ පවගගේ ජාජපත්ත මක්කිවට ඇයට දියරුදන්න ැරත් බුණ න දියරුන් දෙන දැන්වලට හිල්ල හවා ැලවනන්නේ ම නෙනවද නැද කිය. ඇත්තරව ලංකාවේ ඇනා කියම නැත්තන් පාජික රජිකත්තයක් නිර්මාණය වෙලා තිබුණු එකන පුද්ගලයකුට ගෙදර ඉන්න බෑ ද්‍රෑද කයි වෙලා වෙලා ගෙත ගිනිතියයිද කිය. එක පක්සුී පක්ෂ සියලු දනම එකක බුණ දුන්න. එක මන්ත්‍රීවරේ ගාත නා පාරය එක සමට ඔබහිතුෝ බොහෝ මමහෝ. ඒ ට ැනට න්න න ල ර ට ගත්තුත් ඇතන් ඇ නැද ලබ කල්පන න ගෙර න්න න්න නුසට කිසිම විදුලි බලය තිබන්න දැල අඩඩ ඇ ඔප කල්පනගරනවාද ඒකන් නිර්මාණ වන්න ගේ විශාල . සමහර ප්‍රදේශ න්ඩිින්ගේ පාලනයට යතත් ලෝට ල වගේ දු ගනක් මනස්සේකට යා පෝට් ලේ ද ට මගරක්න හින්න දනේ එකනේ මුළු රටමර ලම්පන් පන්ති ආධිපත්තෙට යටට වෙලයි වගේ වි පාවිච්్ි කරම වච. දේශපාලන මේ මේ මොනද පදර් කනය වීමක් ස පාද පන්තියක් කතර පන්තියක් කතට පත්ව මන්තිී වුණගේ ම එයා විදැක් මේ වගේ තයිති වගේ රාජ්‍යන් ද ප්‍රජාතන්ව වැදගත්ක ප්‍රජාතන්තරය නැතිවුණොත් මේ රටේ බූහ දෙවල් අපට නැතිවෙනු ප දකින් දැති පාලිමින්තුො ත් කර ගන්නාව යත්ත් කර ගතනේ නොන දීතුරුවෙන් ී එනිසා හවුරුත් හිටන් නෑ අත්‍යවශ්‍යදේ ප්‍රජාතන්ත්‍රවාදේ කියඒ ප්‍රාතන්තර නිර්මාණ වන්න ජනතාවගේ චන්දයට තියෙන අයිතිය සෞර කිරීම ඒ අවුරු කිරීම ජම්දවසක මාහජනය අතැරෝ ආපෝසරය මාහජනයටත් අපිටගේ අවස්ථාවේදී ජනාධිපතිවරයා කිිසියම් විදිියකට නිර්බීතව ගත්ත තන්දු තිීරණ සහ එකට කළ මැදිිහත්වීම සම්න්ධින් මොකද ඇමතුමාාවතුමාගේ අදහස් හ ඇතරනම නිර්බීතව නික දේශපාල පක්ෂ නායකෝ ගණනාවකට ආරධනා කරද්දී කර හිටපු ජනාධීපතිවරයා හැමෝම් පස්ස ගහදදී මංගිතන්නේ ඔහු ඒ අභියෝග බාරගත්ඒ අභියෝග ඉති මටද ඒවෙලා මටන ෙතුම් පිස්සු වැඩක් කියල හ දොකද අදදැහිී අපිටත් මැතිනිසා න අව අදැකින් බහුල කෙනෙ එකට ාරගතය හොඳද දෙයක් කවර කෙනෙ ඉද පැම එක කරන්න. අදිට කතාකරන්න ඉිතුරල්ල තින යම කවරුහර කරපු නිසා. නොකර හිතයන්න ඔබතුවාගේ නැටට මේ කොල වනර කන්්ඩක පාලනයටහලුත්තර තව කන්න පාල ගල්ල තව කන්නවා ලොත් ස්ලා ලෝතර ගියනම් අපට මෙ තිව කතා කරන දෙන්න තුවායි දෙන්නම් මේ කතා කර කො ඇදගෙන නොනේ එක පාලනය කරල එක තනකට ගනෙ ම කියන ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණයක යම් කෙනෙක් උනන්දෙනවා නම් ඒ උනන්දු අපි අගේ කරන්න අපිටගම් මේ පක්ෂ දේශපාලනයෙන් කුල්මත්තල වැල කරන්න මේ අද මම කියන්නේ කාටත් අයිතියලබෙලතිෙනවා චන්දකට හිල්ලා තමන්ට කැමතියි තෝරගන්න එක ඉතාමත්ම හොඳ තත්ත්වය. හොඳයි ඇමතුමා දැන් ඔබතුමාහොඳ තැනකතාව නමුත් මේ අර්බුදේ දේහම නැත්තන් පැත්තගෙන් අපේ ්‍යවස්ථානකූල පාලනය පාර්ලිමේන්තුව විශල අවධනමට අනතුරකට මොුදන්න ඉන් පසු රට ආර්ථිකය ගොඩනැකීම සහ දේශපාලනය ස්ථාවර භාවනි පාර්ලිමේන්තුවේ විිපක්ෂේ ලැබුණු සහෝය ගැන මොකද බතුමාද හිතන්නේ එම සහයෝගයක් ලැබුණද මම හිතන්නේ ඔවන් එළියට කිවේ නැතිවුණනාටඋ යම්මාආකාරක යම්මාආකාරයක සහයෝගයක් දෙන්න ඇති එක වෙන්න දෑන. ඊටත් වඩා මම හිතනවා ලංකාර විපක්ෂය මීට වඩා පරිනත බවට පත්විය යුතුයිය. වදේතුව මේ අර්බෝධය ඔබ කල්පන කරන්න දො මේක පක්ෂකට විතරක් අයිති අබෝධයක් අ මේ රට අර්ෝදය අපට විෂ ගන්න බැරිරුුණත් කවුරුත් එකකතු වෙල සියල්ලම එකතු වෙලා මේ අර්බෝදය මීට බරපතර දැනකට යනවා. අපි කාටවත් අන්නු කරන්න බැහැ ඉතාමත් හොද වටපිටාව අපිට රැත්තා. නිනිසා විපක්ෂය පවා යම්මාකාරකට මීට වඩා මේ තියන ප්‍රශ්නය ගැන ජනතාව පෙත්ති හිට එකතු ද අපි ඇත්තටම. ජාතික රජයක අවශ්‍යතාව දැන්තියනවා දිගට කතා කරනවා ඔත්බ පුදු එකගතාවය කවශ්‍යයන මේ සමහර ප ග ජාතික එකගතා ඒක ජාතික රජය කියන්න බලන් නැතිව කියන්න පුොලො. එන්න අවශ්‍යයි මේ රටක් කිසිරට කියෙන නොකත් අපින්න තත් තත්වය ඉතාම දරුණු. අපි ආසියාව ඉතාම් පහල බැහැල තියන්නේ. අපිට අපිතුම අයෝජ නවස්ථා ගෙනල්ලත් මේවා පව හදන්න අපිට වෞරුදු ගාලක් කියයි. ද බල ලාලඩු කරන්න අපට විදුලි නය කරන ක්‍රමයන්න්න පව්ගේගන්න තවරතු පහ කියයි. ඉති එතකොට කොහමද එකතු නොවී යන්න කියට කල්න හිතාි ජයකව කොයි පක්ෂය ග්‍රණය කිරවත් සමාරු කල්පනාා කරන්න අපි තනියම දරන්න ඕොනක තනියම දිනට තමන්ට කරගන්න බැරුණු මොකද වන්න අයිත් අපි ජන්දකර යන්න ඔක්කොම එකතුවෙන්න තැනකට අපි තල්ලුවෙන් ඕන කියන කතයි මගේ තර්ග තුබන්දැම් පොටුව පක්ෂ, ප්‍රධානතම ප්‍රතිවාධිය බවට පත්වෙලා හිටපු ක්සත් ජාති පක්ෂේ නායක රනිින් ලික්ට්‍රනසිහ මැතුවා චිතන මේ වසින් ප්‍රතිපත්තිේ වසින්, තවතවත් කරුණු ගණනාවක්ම, විශාල ප්‍රතිවිරෝධයක් තිබිච්ච නායකෙක් දැන්. ඇතවසයම දැන් ඔහු ජනාධිපතිවරයා විට නුප්‍රා්තික ජනාධීපතිවරයා විදිට පාලිමේන්තුවේ චන්දයකසිය තිස් අතරකින් පත් කරලා ඊට පස්සේ විශාලා අනපනත් ප්‍රමාණ මේ පාර්ලිමිතු තුළ සම්මත කර ගත්ත දැ ඒට ඇත්තවස්යම සහහි ලබාදුන්න මේ පහොට්ටුවේ පක්ෂේ මන්ත්‍රීවඩු ඉති මේක ඇතවස්සයම බොහෝ දෙනා ඇගීමට ලක්කරන්න නැහැ අදත් එකඇන්නේ මේ පහොට්ටුව පක්ෂය මේ රට කිසියම් විදිකට මේ තිබු තැන. කිසිම් විදිකට මේ තැනට ඔසවා තබන්න ජනාධිපතිවරයායටට දක්වපු සහයෝගේ පිළිබඳව ඔවුන්ට කිසිම් විදිකට ඒ ගරුත්තයඒ සහය පල නොකරන්නේ සමහර වූ කියනවා වැල්පාලමින් හොරු එගොඩ කරා මහින්ද රජපක්ෂය ඇතුළු රාජපක්‍ෂෝරු ආරක්‍ෂා කරා කියන ිතාම සරල ජනප්‍රිය ගැලරි කතාටිකක් අහන්න ලැබෙනවා. මම අහන්නේ ඇත්තවසම මෙතෙක් කරගනාපු මේ. මහිත අන පනත් විශාල ප්‍රමාණයක් සම්බත කරතතාාලිමින්තු ඇතුලේ බොහොමේකට විපක්ෂ සහයෝගේ ලැබන් නැහැ. ඉතින් මේයිද ඇත්තවස්සෙන්ම පරාජයට පත් කරපු ප්‍රතිපත්තිමේ වසින් විශාල දුරස්තභාවයක් තිබිච්ච ප්‍රයින් ලිත්‍රම සිහමැත්තුමාට සහය ලබා දෙන්නමේ වැඩ පිළි ඉල්ස්සරහට ගන්න පොහොට පුව පක්ෂ මන්තවට එකයි ඔවුන්ටඒ ගෞරය දෙන්නනාකම එකක් තමයි ඔවන්ටව ඔවුන්ට ඇත්තන මොවු. පෞගේ කාලති අසර නොුණනි එතකොට ඔවුන් තෝරගත්තා වර්තමාන ජනාජිපතිවරයා මේ කාරය කරන්න ඕන කියලා. හැබ ඇත්තටම උබතුමා කියන එක එක් තර ඇත්තත් තියෙන මොන ප්‍රශ්න අපි කතාකෙරුවත් පුදුවේ රටේ ආර්ථික ප්‍රගමණය වෙනුවෙන් පෞගගේ කාල ගෙනාපු ුවක් තමනෙ ගොන ප්‍රතිපත්තිවලට විරුද්ධතාවයන් තිබියදී පවාවා ඒගොල්ලන් ඒට උදව්කිරීම මංගි තන්නේ මටත් හිතන හොඳ ලක්ෂණය කිය. දෙන්නවන යම් ක්‍රරඩීට් එක සමාට ඔවන්ම කකරටේ ගන්නත්තකමැති සමරලාට එකත් අපි සමාර් මන්තිීවර චන්දයෙන් නැතුව ඇවිල්ලා කන්ද නැතුව ඉඳල සමාට එලියදම් ප්‍රාජශ කරනවා ක විරුද නව මන්හිත වන් එකට කළ මග ඔවන්ගෙන් බහුතරයක් කියන්න ජනාදි පතිරග ම ටිදනවා මට හිතමදී. මැතයි වඩ බෑට මන්ගේ සමමා පක්ෂි ප්‍රධානීන් වෙනස් තොරතුර වෙන දේවල් කතා කරනකොට ඉන් බහතර ප්‍රමාණය කෙලියට ඇවිල්ලා මේ ආර්ථිකයටසාහදීම මංගිතන්න පැසිසේතු කරුණක් අමාරු වැඩ කරන්න බෑන්න්න හගද දෙෙකුට කරන ආමාරුයි කියෙන පාලිමෙන්තු හිටියට. ද ඒකරක් කලොත් කවරුුවත් අතරාව ද නතාවතරට යන්න බැරිවෙයිද බදු ඇඩිකෙරවා නොයකුත් දේවල් කෙරුවවා. ඉති ඒකාරණනේදී මංකිතන්නේ උන්නේ කිසිවක් නොසලකා උදව් කිරීම මමත් කියෙනවා පැසසීමට ලක්වී යුතුයි මොඳ විපක්ෂයට ඒ දෛරේ තිබුණු නෑ කියනවට දෛරේ තිබුණ. තු අදැන් මේ එක්කම විශේෂෙන්ම පහුගේ කාලෙපුරා පිට වැඩිපුරම මේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ විපක්ෂයේ භූමිකව පිළිබඳව යම් කිසි විදිකට ප්‍රශ්නාර්ථයක් මතුවෙලා තිබෙනවා ඔවුන් මන්න තරන් දුරට මේ පලදායි ආකාරයට සාධනී ආකාරයට විවේචනාත්මකව හෝ මේ මොහොතේ මේ රට මුහුණදිල තියෙන අර්බුදේ. ගොඩගනීම සඳහා දායකත්යක් ලබාදනවද ල විපක්ෂණයකවරයාගේ ඉඳලම මේ ප්‍රශසේ මතු කරනවා. ම ඔබතුමා අමාරවිදාාන් උත්ස්සා කරනවා න කිසිම් විදිකට නිල විපක්ෂණයකවරයාගේ වගකීම කාරබාරය පිළිබඳ ඔබතුමා සෑහිමිට පත්වන ද. ොහු කල්පනා කරනවා වෙන්න පුළුවන් හු ඉළඟ අඩුව බලාපොරොත්තු වෙන කෙනෙක් හැකද ඔවුගේ කාර්ය බාරය වෙන්නේ අණ්ඩුවේ කාර්යන්. අත්තර දුරකට කණ්ඩනය කරල විේචනය කන එකයි කියලා ඒක ඔුගේ පැත්තෙන් මම හිතන්නෑ අසාධාරණයක් තියෙනෝගේ නමුත් බලන අපි ඔක්කොම පේක්ෂකය හිතන විදහතාව වැදව ඒ කාරන යිතර ගරට ප්‍රේක්ෂකයඇවිදිර හිතනවාද කියනක ම දන්න හික බලාපොත් බල චදකින් විතර නමුත් ඔහු යම්මාකාරයක අදහස් ගොන්නක් තමන්ගේ පාක්ෂිකන්ද ඇතුළ කරමින් ඉන්න ඒ නමුත් ඔහුගේ ඉන්න ශේෂෙන් හර්ෂ සිල්ලොමඇත්තුමවාගේ අය හැමිටම පාර්ලිමින්වය කතා කරනට අර ගත්ත ක්‍රියාමාර්ගවලට යයක්තගේ පැස සුමගුත් තු කර ආර්ථික විශේෂඥවරු ඒ සමාරගත්තා ආර්ථික උපායමාර් ගැන ඉතාත්ම හොඳ තර්කකාත් ඉදිරිපත් කනවා දිය නිසා මේක එක්තරන විදික බලය අප ලංකා එහමින් බලයවෙන්වෙන්නම ක්කොම කරන්නේ ඒ නිසයි ඊඉළඟ රජය ලබාගැනීම සඳහා විපක්ෂය ක්‍රියා කරන වඩ පුළො. ඇමතුමා දැන් අපි පාර්ලිමේන්තුවේ ඔය තියන තත්වය ැන කතා කරන අතරේ දැන් විශේෂම පොලවේ දේශපාලනය අරගැ බැලුවොත් ග්‍රව් පොල්ටක් අප අරම් බැලුවොත් අපට පේනවා ජතායින්ති පෙරමුණ ප්‍රමුකමේ ජාතික ජබලවේගේ පිටුකස්ස එතැන විශාලතම ජනරැල්ල ඇතිවෙලා තිබෙන්නේ දැන් අපිට පේනොවන් දිගින් දිගටම කැඳවන විශාල ජනරැලි. ආන්තාවෝ ඒවගේම තරුණයෝ ජනතාව කැනවල විශල ජනරැලිකඳව. ප්‍රැල්ල තියන්නේ පැත්තට නේදේ මහමයි මං ඔ ගැන තා මංගෙන කිවේ බලින්ම ලංකාව ඉන්න බහුතරයක් තාම කිසිම තීන්දුව කරන්න නෑ කියලා. ඉතින් මට මතකයි අපි රැල්ල කියන්න ජනතාව පෙන්වම් පමණකින් රැල්ලො ඇන්න බෑ. එන් සෑ මම කිව්වේ ලංකාවේ කවුරු බලට එන්න උත්සා කරනවන් තනත්. ඒ තමන්ගේ ආර්ථික උපයමාරගන්න ස්රධි කතා කරන්න වෙන අපේල් පහච්චකමන් තමන් කරන්න මගක්දගක කියන්න වෙන ඒක සාකච්චාවටකත් නැතුව නිකම්ම නිකං කුදු අදහසකට මිනිසු අඔත්සරයක් චන්දදයකෙන ම තන්නේ මගේ තර්කය ක මහජනයා වෙනදාට වඩාම ආර්ථික කියන ප්‍රධානම මල්ල ලෙහලා ඒ තමන් මෙන්න මේ විදියට මේක දියුණු කරනවා කියෙන් අදහස මො අපේ තරුණ පරම්පරාව කල්පනා කරන්නවානේ උන්ට එතෙන්න්ට යන්න ඕන කියන ඉ නිසා මේක මමුොහදදින උත්තරයකල්ල අපිත් බලාගෙන න්නවා කෞුද මේක කරන්න කියලා ඒ එක තමයි අපිළඟට ස්ථාවරත්වයට තැන එතැට තමයි අපි තල්ුුවවෙන්නේ තිේ නිසා මමනන් ඉතිීම රැස්වීමටගේ ආයගොල්න තෝන් සෑට ලොක ජනමතයක් ගොඩ නාගෙනීම කොට ප්‍රධාලවේ තර්කය තමයි වංචා හා දූෂණය පිබඳ ඔුන් දිරිපත් කන මතය ඇ ඒමතෙන් විතරක් ලංකා ආඩු කරන්න ලන් නට ැකත්න හ පත් ර්තික පයි මාර්ගයක් ට පි වචා දෂනක ොක්කම ය තල්ලු කොල්ලලා හිරේදම්ම උනත් ඊට පස්සේ රටේ ආර්ථිකය හෙවන්ඩිපේ ඇ ඇතෙ කොතරදුරට උන්ගේ කර කියෙ මගේ ගොල ැරේ ක ලංකා උදිය සැලකිල්ලක් තැක්වේ යුතුයි හමනත්තම් වෙන්න ආපෝසරි මාරුව කිය මගේ. පැදිලිව මේ දේශපාලනයේ ඉරක් ගහන්න උත්සාහ කරනව එක බෙදුම්කඩනයක් ඇති කරන්න පොලරයිස් කරන්න උත්සාහ කරනව ජනතාවක්ති පෙරමුණ අපිට පේනවා එක පැත් මෙර ජනාධිපතිවරණයේ දූෂිතයන් සහ අදූෂිතන් අතර සටනක්. ඒඇමේ. එක පැත්තකින් ඔවුන් කියනවා ප්‍රභූපන්තිය සහ නිර්්‍රභූපන්ති අතර සිදුවෙන සටනක් කියන්නේ මේ පරාටේ ප්‍රභූපන්තිය කියත් එක්ක ඉන්න විශේෂ ජාවාරංකාරයෝ ගජමිතුරෝ සහචරවාදීන් මේ ඔක්කොම එක පැත්තකටාද එකතු වෙලා ඉන්නවා අසුද්ධ සඳානගතයමිහින්නවා අපි තමයි සුජාත සන්ධානය කියලා ඔවුන් කියනවා මේ විදියට මේ දේශපාලනය පැදිලි බෙදීම ඒයි නිර්මාණක ඒ දේශාලන උපක්‍රමණ ඒග අර කවුද කියලන්නේ මේ සු පිස්සු ස්වාති කිව කියවන්නේේ මේ ස්ත්‍රියයට ගල්ගහන වන්නං පවක් නොකපුරගෙනෙ ගලක් ගහන්න කිය ති උගැන කතා කරන්නත් ප්‍රශ්න රශය කහන්ඩ තිනක් හොයි පැත්තෙනු ප්‍රශ්ම ගහන්න නෑ නව මම හිතැන්න හෙම හෙම බෙදීමක් ඇති කරන්න පුළුවන් අවස්ථාව ක අපි ඉන්නවාගේ මදත් කියන්නේ මේ හැම දෙයක්ම නිර්මාණය වනේ ක අක්‍රමුවත් ආර්ථික වැඩපිල්ල නිසාගේ ක්‍රමුවත් ආර්ථික වැඩපිළිවලක් සහ හැම පුද්ගලයකුටම සමාන අවස්ථා සපයන සහ වංචාව දෂණයට වැඩබඳින හොඳ වැඩපිළිවලක් අපි ඇතිකර ගත්තුන් ඒ මේ ප්‍රබූයා නිර්ප්‍රබූයි කල කල ගැන මේ ජනාධීප්පතිවරන්නේ කේන්ද්‍රීය ම කන්න එහමත් ලක්ෂ බවට පත්වෙන්නේ ආර්ිකය කියන කැවතුම නිර්ූ ප්‍රබූග කියන කතාවල් ලංකාව නෑ දැන ඉරයි ප්‍රබූ උත්තිවරයි වලඋත්තිවරයි නිර්පව නුත්තිවරයි ක්ොම වර පොවැල්ලන එකකව වල ඇතුල. මේකෙන් ගැලව මගත්තව තෝරන්න ඕනේ ඒක ම මම ගැන්න ආර්ථකයට උපයමාර්ග තෝරීමට තමයි අපි කළ යුතු වැදගත්ව දය කියලවං කියන්න එක. නොකර වෙන්න ගිසි දෙයක් කතා කල වැඩන් නෑගිය. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරියේ සම සම්බන්ධ වී. අපි හෝප් වැඩ සටහනේ අවසන් වටේටල් එකතුවෙමු. නිු ිරවමග ගෙනයු ලබන විස්සයි විසි අතර ජනපති සටන හෝප් දේශපාලන සංවාධත්මක වැඩ සටහන සමඟ ඔබ එකරතුී සිටින්නේ අදාපස් සමග මේ කතා බහට එකතුව සිටින්නේ හිටපු අමාත්‍යවරේකුණන ඒවගේෙන් පාර්රිිමේන්තු මන්ත්‍රියය අනරපිය දර්ශනයප මැත්තුමා අපි සාකච්ඡාවේ අවසන්න අටේට එළඹ සිටින්නේ. මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ පැහැදිල ජාතික මැතිවරනයක් ජනතිීපතිවරණයක් වවස්ථාන කුලෝ පැත්තිනීමට ඒ අතර. මේ බොහු දෙනා තුළ කිසිම් විදිකටරම සාධාරණ සැකයක් ඇතිවෙලා තියෙන එන්නේ ජනාධිපතිවරන්නේ ද මහ මතිවරණයද කියර ඒක ඉතින් තීන්දු කරන්න වෙන්නේ ජනාධිපත්තුමාන් මොකදේතු ඔහුටන අයිතිය තියෙන් අප ඉතින් බලාගෙන න්න මකකා එන්න මොකක්ද ැතිවරණ කිය ඉතින් බොකවා අය තර් කරනවා ජනාධිපතිවරණය ත සැ්තම්බර් මාස පටන්ගරා ගෝස්තු මාසිවරන්න ඔක්ටෝමර් මසසි ර කරන්න. අගෝස්ත විශ්සෙන් පස්සේ ජනාතිපතිවරණකට බලය පැවන්න මැතිවරන්න කොපිසට මහමතතිවන්නන්නේ තියන්තිෙ ඉළඟ වුරුද්ද ජනවාරිවද. ඊට කලින්ද මහමතිවරන්නේ තියන්න පුළුව ඉති ඔවු සමමාරට තින්දුුරන්න පුළුවන් හමතිවරන්නන්නේ තියන්නව න. ඊට පස්සේ ජාධිපතිවන්න තියන්වනකට තිීදුු කරන්න පුළුවන් දන මස හතරපහක් දහතරක්ද මැතිවරන්නවලට වෙංවෙන කාලයක් බෝට ප එකතින් අපි දන්නේ. ක එසවෙදත් මේ හැම ැතිවරණයක් අභියෝගාත්මකයි. සහ මමර කලින්කවෝවාගේ හොයිත් විදිහයටට මේක දේශපාලනය ඊළ අවරුතු ප යිලළඟ අවරුතු පහහින ප්‍රශ් නඇතිවෙන් වැැ කියයා ප්‍රශ්න ඇතිරින් කෑමම් ප්‍රශ්න හැම ප්‍රශ්යම ඊළඟට තමයි එන්නේ. එසාල් ලොකුම බලපෑමතිෙන්නේ මේ අඩුවට නම ඉළඟආඩුවට. ඉළඟ ආ්ඩුවට දැවන්ත පලවෙනි දවසේදලා ඇතිවන තරපුම කිය නනිම කළ ොැ. ඒයි මම දිගටම කියන්නේ ඒන ආණ්ඩුව කියන්න ඕන මේ කරන්න මොකක්දය පලවෙනි බර කරන්නක දෙනි අවුද්ධ කරන්න මකක්ද කියලා ජනතාවට කැත්ත කියන්න ඕන මෙන්නට මෙහෙම තමයි මේ ගැටුම පැටල ල්ලපේ ලිහන්නේය එම නැත්තම් මම හිතන්නේ කොයි පැතිවරන්න තිබ්බත් ඊළන්ගෙන ආණ්ඩෝකට ඇැතිවන්න රුජු බලපෑම අත්ති විශලාය කියරලතා මගේතා හොයි ඇමතුවා පි උපකල්පනය කරම යම්කිසි විදයකින් මහමැතිවරණයකාව කිය මේ මහමැතිවරණයකාවත්. දැන් ඔබතුමායි මැතිවරණට මුහුණ දෙන්නේ කොහොමද ඒ නන්න දැ පාලිමන්තුේ දැන්ට ස්වාදන මත්‍රීවරෙක් විදිට කටයතු කරන යි තැ ඔබතුමා දැන්ට දේශපාල පක්ෂයක් නියෝජනය කරනද. නෑවාන මන්තවර. ස්වාදන මන්ත මන්තතිවරු ක්ඩායමක්හක් ඉන්නවා. ඉතිම් බොහෝවිට අපිට අපි සමාන අදහස් ධර්ණය අතර සන්නානකට පට අන්නවෙයි ඒකත. සාර්ථකද ඇති ඒකරත් අපිට ප්‍රතිපත්ය සමාන වෙන්දපේ අදහස්සමානවෙ දෙපෑ අපි කරන්න දෙක් මහජනයට කියන්න පුළුවන්කම තියෙන සමාන අප එකතුවෙෙන් දෙපේ හිති ඒකක් බලාගරන්න පොහොද වෙන්න කිය දැම් මෙතෙක් අපිට දේශපාලනය බොහෝ වෙලාවට පිටියේ දේශපාලනය ප්‍රමණය වුණේ මේ මාලිමාව වටා ඊට පස්සේ අපි දැක්ක දැන් පිටියට අවතේරණ වෙලා තියෙනවා සමදිජන බලවේගේ ඔවුත් දැන් විසාල ජනරැල්ලි පැවත්තමඉන්න ඒ අතරට අලුතෙම එකතුුණුව මේ දශපාලන බලවේගේ තමයි නවස් සන්ධානය ම දැක්ක ඔබතුමා ජායල රැස්සීමේදී විශාල ජනරෙලියක් පැවැත්වුණ. දැන් එක ඔබතුමා ඒවේදිකාව හිටිය ඒ වගේම අපිට දැකගන්න ලැබුණ කොළඹ හිටපක් පිටියේ ඒ විදියට විශලරෙලියක් පැත්ව. මේ මොකක්දම මේ අලුතින් ගොඩ ැගමින් තිබෙනම අලුත් බලවේගේ. ඇත්තටම ලංකාවේ අපි දැන් උත්සා කරන්නේ අපේ සමානාදාහස් දන්න විශේෂ්‍ය අපේ බ දන්නවන අපිට තිුණ බල කඳවුරත් තිබුණන ඒ බලගඳූරේ විශාල පිරිසක්කන්නවා තමන් ඊළඟ දේශාල ගමන පිළිබඳ අවිනිශ්ච සූපයේ මහජනයතින්නව මන්තවුරුත්. හිදි අපි උත්සා කරන්නේ මේ මන්තතිවුරුත් එකතු කරගෙන අපේ ජනයත්ත එකතු කරගෙන එක්තරා විදේක කඳවුරක් නිර්මාණය කරන අප සෑනදුරට සාර්ථකයි අපි කියන්නසේට සියක් කියලා ඉ එනිසා අප සා අපි නිතරම හිතනවා අපිවාගේ හිතන උදවියහෙක්ක එකතුවෙන්න පුළුවන් අඇත් එකතුකරගන්න අපි සාච්චා කරමින් ගැන වෙලාවක් ත ව සන්ධානයන්නේ අදහස් කරන්නේ ඒ සන්ධානය නිර්මාණය වෙන්නේ අපි කොහොමද ඊළඟ දේශපාලන ක්‍රියාවලේ දී වටා ශක්තිමත් කන්නාය බෝට පත්වනි කියලා ඉතින් ඒත් සාකච්චාවඋතම ැන් කරගෙන යන්නන්නේ එක කෙේ වෙතත් දේෙද ට සසාානයක් ලාපොත්තුවන්න පුලොඔන්වේ සමමානාධ අස්ථාර්ණයගෙන්. අප දංට ජාතික මැතිවරනද මනවිදියට එකතුවේ නොද කියන ගැනත් අපට ඉදිරිද අතාරන්න පුළොන්වේ. ඒ රාජපක්ෂ විරෝධී සන්ධානයක් දෙෙමනතම් බලවයක් දෝබලාම ගොඩනගින්න්තිබෙන්නේ. අපේ අතරම පහොට්ටුවට විපක්ෂ පලවගයක් හැටියට අපි ගොඩන ගබෙන් ඉන්න. විශේෂයෙන් ඒකට අක්කමැති ඒට සම්බන්න්න නොවෙන පිරිස්සින්න විශල වසන් පිරිස්ස එකතුරගැීමට තම අපි ද අතාගරම. ඒ සන්ධනය හරි එහෙමනැත්ත ඔබල තුමාලා නිර්මාණය කරමින් තිබෙනේ බලවේගේ යම් කිසි ප්‍රතිපත්තිමේ රාමුවක් එම ප්‍රතිපත්ති මේ වැඩිල්ලා රරිදිරිපත් කර ද අප අප ඇතර දැන්ටතුමත් ප්‍රතිපත්ති රාම ැන තා කරමි ඉන්නවා මංර කලින් කතා කරපු ආකාරයට. නටේ සෑම ජනයාට පිළියන්න පුළුවන් ආර්ථික දැවත ගුඩලංගන්න පුළුවන්. වැඩපිළිොලක් කර අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ ඒ ට අපික් විසාල පිස ුත් එකකතුව මින් නොයි වගේ අපි විද දේශපාල පක්ෂක් කතා කරන. ඒ එනිසා මංගිතන්නේ අපිට පුළුවන් වේ ඉදිරිියදී සුබදායක ලෙස ගොඩ වෙනස් කරන ආකාරය ගැන අධියරෙන් අදට පැහදිලිකිරීමකට යන්න. ඒ උඩ තමයි මංගහිතන්නේ අපි ඉළඟට ගොඩනැගෙන එක මුත්ව ගොඩනැගෙන. පසුගේද අපි දැක්ක ඇමැත්තුමා මේ ඔබතුබත් සහභාගවෙලා ඉන්නඒ අවස්ථාවට මේ විශේෂම් පාටලි චම්පි රානෝක මැත්තුමාගේ නායකත්තයෙන්තු එක්සත් ජනරජ පෙරමුණ. විසින් එලි දැක්කුව වැඩපිළවෙලක් වම පොදදු වැඩපිලලක් කියනක ලක්ෂන් කදිදරගාම ආයතනේදී. පෙවරවාරිදා හතර ආදරවන්තයන්ගේ දිනේ දවසේ. දැන් මේ එවිදි යම්යම් බඩපිලවෙල ඉදිරිපත්වයබින් තිබෙන. ැ ඔබතුමා කොහොමද පාටලි චම්පි රන්නෝක ඇමතුමාගේ ප්‍රවේශවීම දඉන්නේ ඇත්තරම පාට්ලි චම්පික රනවක ඇමතුමාගේ සමග අපේ බොහොම සූහද සාකච්චාවට ගලනාවකල් පවත්තල තියනවා. අපි දන්න ඔහුත් ඉන්නේ මේ ආර්ථික සටනෙන් අපි ජයගතය යුතු මතයක් එක්ක ඉදි හුගත්දුරටේ මත අපේ සමානයි. මහර අන්සතරවා අපි හැමෝට ප අපිටත් වෙනස්වීතු අන්සතති න හොටත් වනස්වීතු අන්සතියනවා ගැත්තක නමුත් පොදු වැඩ පිළිවලවෙ අපිත් සභාගියුණ. එ ඇත්තටම ලංකාවට අලුත් දේශපාලන මාවතක් අවශ්‍යය කියන පිළිගන්න. එ දේශපාලල මාවත අවශ්‍යෙන්න්නේ මේ ප්‍රඩිකල්වාදයට එරෙහි එක්තර විදිකවිවෘර්ත සංවාදධයක් සහිත දේශපාලන මවාවතක් ගැන අප විශවාසන. දශපාල් මාවත විශවාස කරමින් තමයි අපඒ හැමෝමක සාචා කරට නයන් යවුත්තේසාගහැම සාකච්ඡාවටම තෝගේ හම සාකච්ඡාවකට අපිත් සභාගවෙන්න සභාගෙන. මේකින් අප විස්සා ඇත්තන විශ්වාස කර එහම දේශපාල අදහසා කරට ගේඩ ඕනහල නිකම් නික උඩ බලාගෙන හිටියොත් එමනත්තන් අනික්කයි ගෙන්න්දේවලට කටයගෙන හිටියොත් අප යුතුකම පිට කොරන්නන නිසා ජනතාවට අපි සත්‍ය ප්‍රකාශ කරන ගමම් අපේ මාවතය තියෙන නිවැරදිකම ගැත් අප සාචා ඉකත මගේ ඉදිරියේදී. ඇතිවෙන්ට පුළුවන් සන්දාල ගණනාවක් ගැන ඉංගි පලවෙමින් තියනවා. ඒවාටි සාකච්චා කරමින් යන. පි අපි වි්වාස කරන. ඒ දිවරදි මතට විවෘත කරන්න පුුවන් ගන පොගේ ලේසි මතන් නැවීමේ. දැනට ඇැනත්තු ඒ විදිට යම්කිසි සාකච්චාවක් සංවාධයක් ෝ හෙම නැත්තම් පොද වැඩිලේලට එකතුවීම ස. කරගෙන යන සාකච්චාවල ප්‍රගතිය මද කවරුත් එක්ක දැට විද අපි පක්ෂ නනාාවක්ක සාකච්චා කරමින් යනවා අපි එකදී පොදු අදහසක් ඉදිරිපත් කරල ති නෙන නායකත්ව මන්ඩලේකාදහස මෙතෙක්ල්ල අපි නායකන විශ්වාස කෙර ඒ නායකත්ව මන්්ඩලද අපි කල්පනා කෙරවා එක්තරා විදික දේශපාල්ල පක්ෂවල අලුත් අයි. දෙසමාහල පක්ෂුවලින් ඉ ඉන්න ඉදිරි පෙලෙ ඉන්න අලුත් අයි ඒ නායකත්ව මන්දලට ආයුතුයි කියලා. පැරණි දේශපාල් නායකයෝ මන්ගේ පක්ෂේසක් සංවර්ධනය කරගන යනෙකට අප විරද් නැ නමුත් ඒ අය අලුත්තා මේකට එවන් ඕන කියල ද අලුත් අදහසක් ජනතාවට ගිෙනයන්න පුලන් එහෙම ඉ කියලා අපි කල්පනාකරඒ දැන්ට සාකච්ඡාවට කීපයක් පෝොත්තල තියෙනවා සමහර තැන්වල පසු බැසීම ඉදිරියටට ගෑම් තිය මංගේ තන්නෙ බෝධදුරට අප අදහස සාර්ථකරගන්න අප පුළුවන්ගේ ඒකන් අදහස් කරන්න අපි දේශපාල් පක්ෂල්ට ඒගොල්ලගේ සංවිධාන ාලයටට සම්බන්ධයවා කියලා. අපි පුොදු වැඩ පිලිෝගත එකතුවීමක් ගැන විතරයි. අපි කත්තම තමන්ගේ අනන්න ත තමාගේ අනන්නතාව තිගෙන පොදදු වැඩ පිවල්ද අපිකග වෙලලා වැඩකරම කියනෙ කතම අපි අදහස්ර ඇමතුවා මේ වැඩ සටහන්ට වැඩිපුරම බංහිතන්න සවන් දෙන පිරිසක්තමයි අපේ විශේෂෙන් උතුරේ ඉන්න දෙමළ ප්‍රජාව මේ වැඩ සටහන්ට සමීප සම්බන්ධ වෙන ැන් උතුමාලා බොෝ වෙලාට මේ කොළඹකන්ද්‍රිය දේශපානයයක් එක්ක තමයි කතා කරන්නේ. ැ පහුගේ ල ශේෂම තුරේ දේශපාලනය යම් බරපතල වෙනස් සීමම්ටික් සිදු වනා. එතෙක් සම්ප්‍රදායකවඒ පක්ෂේ දීර්ග කාලයක් නායකත්වය හොබෝපු සම්බන්ධර්මතුමා වෙනුවට අලු නායකක් තමින් අර්සුකච්චි පක්ෂයට පත් වනා. දැ මේක ඇව උතුරේ දේශාලනය ඇතුළේ බරපතල විදිර සාකච්ායන. ඔබතුමා මේ ගැන සංවේද මොකද තුර දශපාලන ඇතුළ සිදුව වින්තිබෙන ආ පහුවතාවක් සයම් විදිියකට. ඔවුන් තමන්ගේ අනන්්‍යතා දේශපාලනයක් එමන තම් මේ ජනවාර්ගික අර්බුදය මුල් කරගත්ත වැඩපිළිවෙලකට තමන්ගේ අබිලාසයන් සිතුම් පැතුම් දුගැණවිලි ඔස්සේ ඔවු මෙෙනම ගම නත්යන්නද මේ සූධනය ඔබතුමාගේ නිරීක්ෂණ මොනොද ම හිතන්න ඔුන් තවරටත් සන්නද්ධ ව්‍යාපාරකට සම්බන්ධ වේ කියල. සමහර නායකයකට ඕන කියල කිව්වා. ඒකට සම්බන්ධ වන්න කණ්ඩාය මන් හිතන්න දෙමලා ජාති අතර තින්වාගෙන ම විශ්වාස කරන්නේ. ඒ ු වාස කරන එක ඇත්තින අපිවරුත් පිගන්න ඕන මේ සමාජය ඇතිිය වන්ටත් සමාන අවස්ථා ලැබි හිතුයි. මමනං එක පිළිගන්න. ඒවාගේම ඒ අතරනුදන් අලුත් තරුණ නායකෝ බොඩනැගිලයින සිංහල ඉන් සමග සහක සම්බන්ධකම් පවත්න්නසා ඔවුන් ගණුදනු කරන්නට කැමති පිරිස් ඇතිවේගෙනට පරණ තිබුණුවර ඒගල්ලට මොකවාත් කරන්න ගල් ගැලා අපිට ා කිය ැනට නන්න . එකමුතු රටක් ගොඩනගීමට මංගිතන්නේ දෙමල ජාතියේ බහොත් බහතරයක් කහැමති. යපනයට ගියාඋනත් අපිට ප ම තන ඔක්කම තීන්ද වන මගේ අරකීමපු දේමයි සංවර්ධනය පිළිබත් තර්කමයි එකවිධ වේශවලින් එන්නේ. ජාතිවාදී වශයෙන් කුලවාදී වශයෙන් වර්ගවාදී වශයෙන් එන්න සංවර්ධනය තියෙන අසම් තුරිිත භාවය තමයි මේන්නේ. මේක විසනාගන්නට අපට පුළුවන් වොත් මංගිතන අපට පහැදිලි ්‍රමණක් තියෙනගේෙන අනාගතේ. නිසා ඒ හැම ජාතියක්ම එකතු වෙන ජාතිකත්වය පස්සෙකදාපු ලාංගිකත්වය නිර්මාණය කරන අලුත් පිළිවත කරටකට අවශ්‍යයි කියලා අපි පිළිගන්න අපේ රටේ අපිො බෞතරයක් සිංහල බෞද්ධ ස්ථාචාරයෙන් ගොට රැඟගුවා ස්ථාචාරයතිය ටේස් ත්වයග කියන්න බෑ ඒවා පිළිගන්න ඕන අයත් ඉස්ලාම් හින්දු අතෝලික හැමෝම අපේරට ජීවත්න්න. සෞන්ධර්ය ලක්ෂණය මුතු කරන තැනකට අපිට රටගෙනින් ොහොම එකතු කරන්න පුළ අුනොත් සංවර්ධන කරනවා ගෙනක ලොකු අමාරුවක් නෑ අපේ රටගෙන මං හිත ඉඒකට අවශ්‍යයෙන් හොඳ වැඩ පිවෙලා ඒ වැඩපිල්ලට සියලදනාවම සම්බන්ධුනොත් මේක රොකට්ේගෙන් හෙල්ටය කියලා මං විශවාාසක යම්කි සිදියක්ටින් ඉදිරීමේ ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ ජනයාගේ දේශපාල අබිලාශයන් වෙනුවෙන් ඔවුන් ජනාධිපතිවරන අපේක්ෂකක් ඉදිරිපත් කරයි කිය ලබ හිතනවාවද ඔුන් කල්ු ඉදිරිපත් කරවන්නේ දේශපාල ඉදිරිපත් කරාව ඔ හැම වෙලා මේ දේශපාලන පක්ෂබලටම ජන්දලැ මුනෑ හෙමන්නේ ජනාධිපතිවරණයක් කන්නේෙ මුළු රටේම ජනයාට තමන්ගේ අපේක්ෂක තෝරගන්න එක ජන්දයල් ලැබෙන අනවස්ථාව අමතක් කරන්න පාලිමේද මැතිවරණ ක තමන් කොට්ටාසේ මන්තුරු තුන්න්න තෝරගන්න අවස්ථාවහේ ෙ හමේ එකකා අවස්ථාව ඒ අවස්ථාවද ඔවන් කලාවදාවත් වැරදිවිදියට චන්දය පාවිච්චි කරල නෑ. එමන ඔවුන්ගේ ඉන්න සමහර අන්තවාදීන් කියෙන දේ ැහුවවෙත් නෑ. එසයි මම හිතන්න නැවේ කියල ඔුන් කල්පන කර රටය අනාගත ෙන රටයගත ඕන්ත්ව ග අපිටත්ව. ද කිසිම් විදිකට මේ අතර සාකච්චාපන නො මේ දහතුන්වැනි ආණඩු ක්‍රමවස්ථාව මුළමනින් මේන්නේ ඇබලිෂ් කරන්න ඕන කියලා මතයක් ගේනව සහකයන පොලස් බල තල ඉවත් කරන්න ඕන කිය පෞ්ගලි මන්ත්‍ර යෝජනාව අපි දැකපාලිම තුරගෙන තියෙනවා දක පැත්තකින් දැම්ේ මැතිවරණ දෙකක් අතුරු දහන් වෙලා තියෙනවා ඇමත්තුවා. මොකක්ද මේක ගැන කියන්නේ කැනෙක් විශේෂ මේ දෙමළ ජනතාවට දශපාලන විසඳමක් විදෙට ලැබුණ දහතුන් ව ආු්‍රවස්ාව වතුරත්. මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්වලට විසුුවබන් එහම නැතම් එතැනින් එහාට ගිය බලය බෙදීමත් අවශ්‍යද මොකක් දෙවබතුමා හිත න දහතුන ආනුකවස්ථාව දැන් අපේ විවස්ථාව කොටසන්නේ ඉරු විරුද්ධ මටකතා කරන්න බෑනි ඒ මත පලස්වමා ගොන්නක් හැදුනනි ඒවාගේ සාර්ථකතාවේ ආසාර්ථකතාව ගැන ප්‍රශ්ට කාරණ තියෙනවා නමුත් අපි සියලු දනාව දැන් පිරිගන්නවා මධ්‍යකතව තියෙන බලය යම්කාරයක ආකාරයකට කොටස්සල්ට ලබේ තුයි දහුණුටත් ලැබේ තුයි තුරටත් ලැබේ නැ ල ඉති මේකාරස්ාල මේන්දු එකකතාවය ඇති කරට බැනින්ද පලාත් සබා කරම මැතිවරන්න කරම න්න නැතිවනේ පලස්සවතින තිවර හගන්න බ දහතුන්ගැනි අනුකරම විවස්ථාවේ ඇතියෙන බලතල හුවක් පලස් බවටු දැදී රතියෙන්නේ පොලිස් බලතල තමයි අපට දෙැිතින් තාව කීපයක් කියීම ඇති. ලතලන මං දන්නනෑ තාම ප්‍රටේ පලාස්සබලට දම දීන දෙන තත්වක ලංකාව ඉන්නවා කියලා පකකාලික සාකච්චාවක් කාවා විශේෂෙන් සමත කළ හැකි වර්දවල් අපරාධ ගැ නොවන්න සමත කර බලතල ඒ පලාත්තුොල පිටන පොලිසිකට පැවර තුකල මතකා තමේ මත සාකච්චා නවා ඇ ප්‍රජා පොලිස්සක් වගේ ප්‍රජා පොලිස්සේවක්වාගේ ඒ හෝමත් අප හිත ඕන මේ ජීවත්වන පිරිසට නිදහසේ සාමයෙන් ජීවත්වෙන පුළුවන් වාතාාවරණ කේ ඇති කරන්න දෙමළ ජීව පදාතුල ජීවත්නයට ඒගොල්ලන්ගේ විදිර ජීවත්ව අපේ පලාාතල ජීවත්තන අපේ හැටියට එනිසම් මේ අපි එකට හිතන අදහස ඇතිකර ගැනීම රටේ සංවර්ධනයට ලොකු වැදකත් වන් කල්පනගේ තුන් ට ප්‍රවශෂ වේ කියලා ඇතකො ගැටම ගැටු අපි අවරුත්තියක් කරන්ගිය එකක ච්ච පාලුගෙන ම කිව් ම ත ඉරි ගැකල්පනාගනම රපතට ප්‍රතිිපක්ට ලක්වෙලගන්න වෙලාක. රටේ ජනගානෙන් විශාල ප්‍රමාණයක් දෙමළ ජනයත් සිංහල ජනයත් වීද රටවල්ලට හිෙල්ලන්න ලාලක් යරපය රටල් තරන මැද පෙරිදිකටවා ගේලයි වෙලා. රට නැවත ජීවත්තන්න බල රටබට පත්කිරීම වක්කීම අපි දේශපාලකට තියරෙන. ඒ සඳහා ජාතික සමගී ඇතිකිරීම මංගේතන්න බර වැදගත් අදහසක්. ඒ අදහස වෙනුවෙන් මනම් පෙනීහිිතිනවා. ඒ බාතුන්ගෙන ආණඩුකරවත්තාවද මොන්න අදකෙනවන්දන්න. නමුත් කුමල හෝකාරණයහින් ඔුන් සතෘප්තියට පත්කිරීමට ක්‍රියා කළ යුතුයි. ඇමතුමා ද මේ දිනවල වැඩියීමම තවත් සාකච්චාවනය කක්තා මේ ජනාධිපතිවරයා සහමේ ආණඩු ක්‍රමවස්ථා සභාවවා අතර මොකක්ද මේේ ඇතිවෙලා තිබෙන මේ ගස්ටනය. ඒ මේ තිසියම් විදිකට මේ ආණ්ඩුකරණයට බාධාවක්ද තීන්දු තීරණගන්න ප්‍රමාද වෙනවා පත්කිරීම් කරන්න ප්‍රමාදෙනවා. අධිකරණ ඒගේ රටේ ප්‍රධාන තනතුරුවලට මොකදදමි එක පැත්තකින් අපිට පේනෝ ගහිල්ලා නිරන්තරයම සෂ්ට අධිකරණයට මූලිකයිතිවාසිකම් පෙස්සම් ගොුණු කරමින් කිෂ විදරමේ අධිකරණයයි වස්ථාදායකයි අතරයම් ගැටුමක් නිර්මාණය කරන්න දහ එහෙමට විඩායකැයි අධිකරණය අතර ගැටුමක් නිර්මාණය කරන්න විපක්ෂ චේතානතව හෝ වෙන කන්ඩාෑම කුත්සාහ කරමි තිනව දැ මේ වගේ තත්ත්යන් අප ලෝකෙ සහ රටවල්ල දැක් ති. ඔතුමා මේ සමීපව නිරක්ෂණය කරන කෙනෙක්වෙන්න පුුවන් මොකදද මේ ඇතිවින් තිය ත්වේ.ක කොන්සෙප් කන්නේ ජනාධිපතිවරයට යම් පුද්ගලින් පත්කිරීමේ බලතල පත්කිරී මෙහෙම්ම තියාගට තෝරා ගැනීමේදී ප්‍රදේශක සබාව හැටියෙත් පත් කරල තියන වස්ථාදායක සබාව ඇත්තටම ඔය සංකල්පයක්ත්තක් මගේ තරක් නිගතාවක් එදා ඉන්නම තිබුන්නේේ ක අද යනෙවෙයි මුල්ලා අවස්ථාවදිත් මක දැක්ක සමාර පත්වීමලට පොලිස්පතිවරය පත්ර පෞවගේ කා දේෂ්ත තම පුද්ගලය වෙනුවට ඊළඟ පුද්ගලය තමයි පත්කිෙරයි ඒක රට රට මේ ලොකු වන්දයක්ගවනිී ඉ මවදන්නවා ශේෂ්ටාධිකරණයට ඇපැල් අධිකරණයට පත් කරන විනිශ්චකාරවරු පත් කිරීමේ දී සමහර අයට අසාධාරණය සමහරයට එම තන්නකරු නොලැබී හි විශම න් ර කතා මොකද වව්‍යස්ථාදාක සබාව සම්මක වෙන්නේ කැපැත්තකින් ජාධි පදරක් නියෝජතය කතානායකවරය අගමැතිවරය විපක්ෂණයකවරයා ඉළඟට විිපක්ෂනායක නියෝජිතයේ සුළු පක්ෂණ නෝජතය සහ ද කසිවිල සමාජ තිද සංගතිය ඔට නමක්කාපුහම මේ හැම එක්කෙනහටම විවිධ මත තියෙනවාන නැමේ මත සමානෙන් නැතුනාද මේක ස්ටේල්මේ් නෙමන මේ කොරඩ වැැරිවෙන්නේ ඉතින් මේ විවස්ථාථක සභාව හොඳම නිර්මාණය නෙවේ නමුත් රටේ මතයක්කාවා ජනාධිපතිරයක් කර සමහර පත්වී වැරදිී තනම තීන්ද ටගේ ඇත්තරම ලංකායි විදදාග ජනාධිපතකු ලොකු වරද දාාග ජනාජපතිවරය මේ තෝර ගැනීමම් සඳහා ක්‍රමවේදයන් නිර්මාණය කළ තිබුණ න. අද අපිට මේ තත්වය උදදාන්න ොවෙෙන්ද තිබුණ ඒ පැත්තින් විදායග ජනාධපතිවරයට තොන තමන්ට හරි කියනාව පත් කරන්න. දඟතා අපි විදායග ජනාජධිපතිවරයාගේ මේ තීරීම විිරීක්ෂණය කරන්න අපි කන්නාාව පත් කරල ඉන්න. දැග කඩාමට බැරිවෙලාති පුද්ගලයවතෝරග මේ අවසම්ප්‍රතිල කොතෙින් කෙලවරේදකෙන හම දන්න එස ලංකාවේ දේශපාලන වශයෙන්ුවත් අපපිතාම එක්ක සිතීමට සහ එකට වැඩකිරීමට තියන මේවාගේ උසස් සභාවකටත් හරියාකාරව එකමුතුත් ක්‍රියා කරන්න බැරිනම් ඉතින් ලංකා මොන පත්කිරුවත් ොහොම තම ඇති මහි තන්න ඉට වඩ ක්‍රමවේදයක් ඇති කරගන්නඩුවේ නමුති මේ ගැටුම් හොම තියෙන පුලුවන් හො මේවා අවසානදි ලිහිලා වඩා හොඳ කෙනා එතැට පල ඒක එකඒ ඉතින් කර ති නිසාම් මේ නමුත් මඩ තියෙන කළගා අඩුව තියන්නේ මේ මේ ගැන ඇත්තටම ම නි්ිත ක්‍රමය නිර්මා කදයක් මද ව්‍යවස්ථාාව කැවත් කලින් ගඉටපු අති යම් අඩුපාඩුකං ගුණා ජනාජිපැතුවරුන්ගේ යම මඩුපාඩුකං වෙලා තිය එති එනිසා මේ මහජන පලයන්නේ මේ මහජනයගේ චන්දෙන්න්න මේ එක්කොම දෙන්නේ දුන්නට පස්සේ අපිගේ ඉල්ලා මේ තවත් තැනකට කොමිසමකට තල්ලු කරපු හම සිදුවන දේ තම අපි දකින්නන්නේ නිසා ම ඇතම කල්පනා කරන්න මෙම නෙමේ බලය දුන්නල පුද්ගලේ අවරුතු පාක තුළලට නිශ්ිත ක්‍රමවේදයක් ඇතුළේ අම්යන් පත්වීම කළ ුතු නිර්නාායකයන් තෝර ගැනීම සඳහා අශ්‍ය ක්‍රය කරන්න ඕන හම නැතුුණන දිගට මේ ගැටුම හිට. හොඳ ඇතුම අප අවසාන විනාඩිකිී පේකට එළඹිලා තිබෙන්නේ මං කැමති ප්‍රශ්න කහිපයක් යොමු කරන්න. විශේෂම මෙවර ජනාධිපතිවරණය දෙස මේ අපේ රට අභ්‍යන්තරේ තරක්නේ ගෝලිය වසයෙන්ත් විසාල අවදානය යමුවෙලා තිෙන ගොලිය බලවතුන් ඒවාගේම බූදේශපාලන සාධක මේකත්තෙක්ක බැඳිලා තියවා. බතුමා කොහොමද දකිින්ය මෙවර මේ ජනාධිපතිවරණයේදී විශේෂමා පිට පේනවා අප තානාපති අන්ස රහස්වොත්තු සේවා විසාාල මැදිහත්තීමත්තරමින් තියනේ වගේම විදධ අනාගතයේ රටේ නායකත්වයට පත්වෙෙන්න්න පුළුවන් පුද්ජලයින් හඳුරගෙන ඔුන්ට විදේශ සංචාර ලබා දෙනවා ඔවුනෙක් රජතාතික මට්ටමින් ගනු දෙනු කරන. ඒන්නේ තවදුරටත් මේ අප රටේ තීදු තීරණ ැනීම සම්බන්ධ අපේ රටේ ජනතාවගේ සෛරිත්‍යය මතද තරණවෙන්නේ නතම් බාහිර සාධක මතද අපේ ලංකාව පිහිටල තියෙන විදිිය වෙන්ඩුවන ලංකාේද්‍යයානු සසාගරයේ ඉතාම් වැදගත් මරම ස්ථානක පහිටලදේ. එත ආසි්‍යාවේ රටවල් කොච්චර් ලොකුණත් කලින් ගොනත් ඔබ දකින්න ඇති විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමේදී. අපිට මොනතරං ස්ථානවල් හිමේලා තියනවවා එ අපි දුරුවල රටක් කෙරට ගැවුණත් අපි ශක්තිමත් තැනක ඉන්නය ලොක වල අනිප තැරවෝ අපි හරිටින් ලෝක මැද මේක අපේ ස්ථානය ති මේස්ථානයේ තමන්ට කැමති ආණ්ඩුවක් හදාගන්න ඒ බලවතුනුත්්‍රිය කරනවා තමයි හම දාම් බලවතුන් ක්‍රියා කෙරවා දැන් වැඩියකට හික නිසා ඒගොල්ල තමන්ට ගැති තමන්ට අහිතවත් නෝන පත් කරගන්න පුත්සා කරන එකතින් අපි දැගන්නට මේක වාජීතය පිට ප්‍රශ්කට වඩා ගූලිී වසින් පීල්ල තියෙන ගැෙට අපි දැනගන්න කෝම දෙක කළමනා කරණය කරගන්න එක අපිවාගේ රටට සදාකාලික කලමනා කරණය කරන්න වෙන. ඇමතුමා දැන් සුව දසකේ අනුව දසකේ අපි දැකපු ඉන්දියාවනේ දැම්ම අපේ අසල් වැසි ඉන්දියාව මහා බලගතු රාජ්‍ය බෝට පත් වෙලා. අනුහත් සහිත ර්ිකයක් ගොඩනැම තියෙන ට්‍රලියන් තුනක හතරක විතර ර්ිකයක් ඉති බෝම කඩිනමින් ඉදිරියේදී ලෝක ආර්ථිකය තුන්වෙනි තෑනත් කරගනී කියල කියන්නේ දැ මේකේ බලපෑමින් අපට මිදන්න පුළුවන්කමක් නෑ මොක දවුන්ගේ විශේෂ මූල්්‍ය ප්‍රාග්ධනය ඔෆ් ලෝවන්න පටන් අරගන තියෙන ඉති මේක පල්ලහට කමේ ්‍රිකල් ඩව්න බවගුත් පෙන්න්න තියෙන දැ මේක හෙවනැල් අපි මත පතිතවවෙ ඉන්නේද තියන්නේෙ අනිවා. අපි ඇතනම උුන්ගේ ආර්ථික ඔුන් ලබන ආර්ථිකවාසයේ යම් කොටසක් අපි ගන්නඩ ඕන ඔුන් සමග යහපත් සමන්තාව කඇතිකර ගන්න ඕන මොකද ඉන්දාව අපට තියෙන ආසන්නත රටවාගේ ඔබ කියනවාගේ දැන් ලෝක තියෙන දියුණු මට තාක්ෂණය අතින් අවිනිෂ්පාධනය අතින් ඒවාගේ ප්‍රාං්ධානයතින් අති දැවන්තයි ඔන්ගේ ක එක දනවත් පවුලකට පුළුවන් තමන්ගේ විවාමංගලවෙින් ඉන්දිය ගුපියල් කොට දක් විය දන්කරන්න ගැන විශාලත්වය හ දක් ශක්තිමත් භාවයෙන ඇති ම හිතැන් අප එකට කලබලවෙන්න නැතුව මම දිගටම කියපුති ඇත්තවා ඉතාමත්ම කාලීන විදේශ ප්‍රතිපත්වයක් ළඟා කර ගැනීමට අපි පුළුවන්කම ලැබුණොත් ඔවුන්ගේ ආර්ථිකවාශයෙන් යම් කොටසක් අපිටත් ලබාගන්න පුළුව ඒ අපේ උපායි මාර්ගයක් වේතුයි ඉන්දාවක බැනගෙන වැඩන්න ගහගන වැඩකුත් නෑ ඉන්දාවසක මිත්‍ර භාවෙන් ඔන්ගේ ආර්ථික ශක්තියෙන් කොටසකුත් අපට ගන්න පුළුවන්න අපි තාර්ථික වශේ යක්ක්තිවත්ත ො රටවා ලොකුම් යිය රටක් ආර්ථික වශයෙන් දියුණු වෙනොට. රටක් පොරිමට දියුණුනාාට පසේ ලඟින්ද රටක් දියුණුනාාගැෙන ගොල්ට තේර ගණ ගන්න. ඉ එනිසා අපිඒ ල්ලමනාරය කරදනන්නේ දූපත් රාජ්‍යයක් විදියට අපිට තිබුණේ අනන්්‍යතාවේ ගිලිහිලාගිල්ල කිසිය විදියට මේ ඉන්දියාවම කොටසක් විදියට මේ කනෙක්වේ ද කනෙක්ති විටිගෙන කතා කරන නිසා එක පැත්තකින් විශේෂම තෙල්නාල එලන්න කතා කරනවා. ඒවාගේම ඉන්දියාවේ ග්‍රිඩ්ඩට අපේ විදුලි බල පද්ධතිය සම්බන්ධ කරන්න කතා කරනවා මේ වගේ ගොඩක් දේවල් පාලන්තරන්න කතාරන. ඔබ තුමාගේ මොකද මේ පිළිබඳා හම කල්පනා කරන්න වඩා නවීන විදි. අපිට ඉන්දාවත් සමඟ තියෙන සබඳතාවේ ආර්ථික සබඳතාවයක් බට වර්ධනය කරගන්න පුළුවගුුණොත් ඒක ප්‍රතිලාබ අපිට ලැවෙන්නේ. ඒ ප්‍රතිලා බෝලින් අපිට පුළුවන් කෙලිින් කටිින් ඉන්න රටක්් බාට පත්වේ. ඒ වගේම අපි අනිකුත් ජාතිීන් සමගත් එහා සමාන සබන්ධක ගොඩ්න්නකරන් ප චීනය අතාරන්න බෑ ඇමෙරිකා අතතාරීන්න බෑ ර අතරන් දේ ප්‍රතිිපත්තිව ඒක ඒ තමයි අප තින ප්‍රතිපත්තිය මමිතුරු ප්‍රතිපත්තිය අමිර දැන් අපිතොත් වට්නාව තාහොින් කරන වටනාමක පත ඔස්ටේලියක සබන්ධකම් පපත්නවා මෙරිකායක සම්බන්ධකම් පත්තනවා ඒ පත්තෙන් ඉන්දියාවක සම්බන්ධකම් පත්වනවා චීන එකත් සම්බඳකම් පත්තන ඉගුල්න්න පුළොන්ගල තින ලෝකෙම තියන ප්‍රාග්ධනය තමන්ට ගෙන්න්න ගෙන්න්නග ජවට්නාම දියුණුව අපි කරන්න ඒක තමයි වෙන මොද පිටි කරද. අපිට බෑනේ මේ තරාවෙන් ඉන්දාව කි යාලුවෙන් ඕන චීනයක යාලුවන්න හැබයි ඔවුන්ගේ ගෝලී අවශ්‍යතා වෙනුවෙන් අපි බිලිදී ඉගැනීම නවත්තගැන්ඩ එක නවයි උපාය මාර්ගය උපාය මාර්ගයක එක තවයි විදේශ ප්‍රතිපත්තියය අපිට විදේශ ප්‍රතිවත් තිබුණ එ එක තවත්ද ගෝලී ර්ථකත්ක ගෝලියයේ රටවල් වල තියෙන මේ කෝල් ඩුවයකින් පස්සේ ඇතිවුණ තත්වයන්න ඇනතේ අපිට සිද්ධ වෙලා තිනෙන ඉන්දයාදම් ලන්න මේ අවස්ථාවද ලෝක දැන් මරිකාවේ තහංචි වැටන කොට රුසියාවට ඔවන්ට පුළුවන් වුනා රුසියාන්ු තෙල්හා ගෑස් සිංදිය අට කරන්න ඉදාව දවිේ රහස තමයි රුසිියාව තෙල් අඩුමිලට අරගෙන ඒයි ගොල්ගේ දියුණ නොටය ොදාද අපි ටඩුගන ඒකවත් කරගන්න ෙරුගන් ඒක නිසා අපි ටල්පනා කරන්න ඕේ අපේ රටගැන්න අපේ රට උදව කරන්නේ නොට අපිට කරදරයක් නොවෙන විදිට උදවගඩත්. ඒ උදවෝලින් අන්තර් සපන්තා වැිරන්න යර අපේ ආර්ථික වර්ධනය කරන්න අප ක්‍රියාත්ම කිරුත් එතන තම අපේ අනාගත්ත දේශපාලන නායකත්වය රහසතිය කරන්න බලන් කාඩ ගෙනක තීන්ු කිරීම තම අපිට තියලට ඇනත්වා පහුගේ සතිේේ බොහෝ මාධ්‍යවල අවදාන්ටය මුුණු දයක් තමයි මේ පොට්පුුව පක්ෂේ නිර්මාතර එහමනැත මේ පක්ෂේ මහමොලකරවිදිට හඳුන්න්න මේක සංවිධයක කරය විදිට හඳුන්න දේශපාලන වසින් බරපතල තීන්ු තීරණ ගන්න පුද්ජලෙක්ට හොඳ පොලටිට ඕගනයිස්ය කෙනෙක් විදිට හඳුන්න බැසල් රජ පක්ෂ පසුගේ ද ගුවන්ට පලින් කොටනනා ගුවන්තට පලින් ගොඩබ දස්සා ඔහු මොකක්ද මේ කරන්න යන්නේ ඔහු ලොකු පෙරලියයක් කරන්න පුළුවන්ද ට සම කත් ු නිර්මාණය කරපු දැවන්ත පක්ෂය බරපදල කඩාවටීමට ලක්වල ඒ පක්ෂය නැවත ඒ පැරණ ස්ථාවට ගොඩදාන්න නොට පුලොංක වන්නේ එක නැවත රීබයන් කරන්න උත්සා කරයි. රීබරන් කරන්න මන්ගේම් පවුලයා එක නම් එක කරන්න බැ උඥානවන්තනං කළ තුතිබෙන්නේ තමන්ගේ පවුලෙන් වෙන් වෙච්ච දේශපාල බලවකට එක රීබන්් කර ඒමොනත් ඒ පක්ෂයට අනාගත ැත්ති හොඳයි ඇතු මන් අවසානස ඔබතුමාගේ අහන්නේ විිශ්සයි විසි අතර ජනපති සටනේ ඔබේ අපේක්ෂකයක් කවුද එක දැම්ම මට කියන්න නමාරුයි මම ගොල ඔොට කිව්ව ලංකාවේ ආර්ථිකය ඉදිරියටගෙන අ ඒනේ රට ප්‍රජාතන්ත්‍ර කරණය සඳ ඉදිරිපත් කරන ජාතික සමග වඩන් මේ කාරණා තුනට පිළිතුර දන්න පුලන් අයට තම අපි දව් කරන්නට. අපිට කරන් න අපේම අප පේක්ෂක පිට ග මේ මොහොතේ ඉදිරිට වෙනස්සවට පුලක් කොයිවිදක හල අප පැත්තෙන් අප එඉඩ පුලුවන් නන තවකව අපට ඉන්න කෙන පුළ දව කරන්න පුල න්න පුලන් ති තමක ප්‍රමට්ුව ක කාම කල් වැිගෙනමගේ. ඒ ප ටිල් මක් න දැම්ම පිට රෝකතනයක් කර අමාර ප්‍රටි රන්න ම ල් ර මටි තකට හරියාකාරට නිරීක්ෂණයවේ දන්ට හරයාකාරු නිීක්ෂණ නොන ගතිය. හොඳයි අද හෝප් වැඩ සටහන සමඟ එක්වේ අනර පියදර්ශන යපා ඇමතුම ඒවගේම විශේෂ පාලි මිේ දැන්ට සාදන මන්ත්‍රීවරෙක් දට කටත් කරන ොලල්. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාන සන්ධානයක් ගොඩනැකීම සඳහා මේ මොතේ ද එතුමා මූඩිකවී කටිතු කරන බවයි තුමාගේ අදහස් තැක්වීමති ප්‍රකාශ්නය. අපි බලමු මේ ඉදිරි ජනාධිපතිවරණ සමීකරණයට කොහොමද නව සන්ධානය එහැනැත්තම් මේ නව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේග මොනවිදිඇත ද අවතීරණ න්න කිය එක පිළිබඳව අපි බලාසිටමු කෙසේ වෙතත් මේ ජනාධිපතිවරණ සටනේදී. අවත් සාධකයක් බවට පැහැදිලිම පත්වවා අන්ුරෝපිය දර්ශනය අපපා මැත්තුමාගේ මේ මූලිකත්යෙන් සහිතුමා සමඟන්න කණඩායමක් අද මේ දේශපාලන සමීකරණය අපිට පේනෝ යම් කිසි වෙනසක් සිදුකරන්න මැදිහත්වමින් තිබෙන බා. අපි බලමු මොකද වෙන්නේ කියලා. අදත් විශ්සයි විසිහතර ජනපති සටන හෝප් වැඩසටහන අපි මෙතකින් නිමාකරනවා අප සමගමින් වැඩසටහනට එක් වු. පේ දශන පමන්ත්‍රීතු මට හිටපු ඇමතු ට අපි ෙවිව ස්තුටියන්තේෙනවා මේ ඩැන් නා ලිකව සග මේ වැඩසටන්ට එක්වීම සම්බන්නේ අයිත්.